කුමක් කියනොම මෙලවදීම විපාකයේ ලැබෙනවා නම් පරලෝක ගැන විපාකයේ ගැන කුමක් කියනොම පින්වතුනි මේ සේවරටම හේතුව මොකද්ද මේ අවිජ්ජාව මේ අනාභෝධය මේ කාමයේ නිසා මේ ආස්වාදයේ නිසා මේ සේරම පාප ධර්මයන් නිලෙන්නේ මේ අඥාන ලෝක සත්‍යය හිතන් ඉන්නේ මේ කාමය තමන්ට සැප පිණිස පවතිනවා කියලා මේ ආස්වාදය තමන්ට සැප පිණිස පවතිනවා කියලා ඒ නිසායි මේ සියල්ලටම මේ සියලු පාප ධර්මයන්ට මේ සත්‍යයගේ මනස ක්‍රියාත්මක වෙන්න හුටත් නොදෙන මේ පාප ධර්මයන් නිලෙන කිසි කෙනෙක් මම මේ පාප ධර්මයන් මේ නිලෙනවා කියලා හිතාගෙන කරනවා නෙමෙයි මේ දේවල් අත් නයිදන් අත්ත කතම් පිබ්බා මේ अद्भावे कवरे किसी हदनाक हेम गो वरदीन अपट ए अज्ञान पुरुषेतुल अकुशल कर्म वेडेन हूत पवती अनोबोधे निशा ए अनोबोधे हूत पवती असुरकर लभिले मसपुरुष निशा दिमापियो तम मुलिम मुनगेन सपुरुष मम्मी मुद्दे सपुरुष श्रेष्ठ मौपिया नमु असपुरुष तुच्छ जड़ दिमापियो මොකද ගෙදර මිදල තියෙන අසත්පුරුෂය දෙන්න ඒ නිසා මොකද වෙන්නේ ඒ අසත්පුරුෂ දරුවා සමාජයට ගිය දවසට තමන්ගේ අසුරට තෝරගන්නේ අසත්පුරුෂය අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේ මේ සියලු ප්‍රශ්න නිවැරදි කරන තැන අපට දේශනා කරනවා පෙන්වා වදාරනවා මේ ජීවිතයේ තියෙන්නේ මංගල්‍ය යවමංගල්‍යයි දෙකයි මනුෂ්‍යයන්ට මේ මංගල්‍ය අවමංගල්‍ය තෝරගන්න බෑ මංගල්‍ය කියලා හිතාගෙන අවමංගල්‍ය වැළඳගෙන ඉන්නවා අවමංගල්‍යයක් කියලා හිතාගෙන මංගල්‍ය ජීවිතෙන් බැහැර කරලා තියෙනවා බහූ දේවා මනුෂාච මංගලානි අචින්තියුං ආඛංකමාන සොත්තානං ගූහි මංගල මුත්තමං අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේ මේ ලෝකේ මිනිස්යෝ मंगल्य मे लोके मनुष्य दिव्य दिहुसुलो सैन कुमग्द मंगल्य कुमग्द मंगल्य कुमग्द मंगल्य कारणा किल अन्न बुदुपियान्हांसे महासीयनादे पवर्तनो महामंगल सूत्रय मे वैरद निवैरदि वेन्नोन मिन्न मेतनिन कोतनिन्द सियलु वैरद निवैरदि वेन तन सियलु पिंगुतुन्ट सियलु लोके निवे मेमुलु सहस्र लोक धातुयेम सियलुम देनाट एहेन्नुनत कियन्न पुलुवन एक देयै तियेन्ने වරද නිවැරදි කර ගන්න තැන මෙන්න මෙතනයි මෙන්න මෙතනින් වරද නිවැරදි වෙන්නේ මෙතන හදා ගන්න බැරි නම් කරන්න දෙයක් නැහැ සංසාරේ දුක තමයි උරුම මෙතන හදාගත්තොත් සැප තමයි උරුම මොකද්ද මේ තැන අසේවනාච බාලානම් පණ්ඩිතානංච සේවනා අන්න පෙන්වුවා අපගේ අසිරිමත් වූ මහා සාස්වරයන් වහන්සේ කොතනද හදා ගන්න තියෙන්නේ ඔන්න ඔතනයි හදා ගන්න තියෙන්නේ ඉස්සෙල්ලම කෙනෙක්ගේ ජීවිතයට මංගල්‍ය උදා කරගන්න අවශ්‍ය නම් ඉස්සෙල්ලම හදා ගන්න ඕන නොතන ඊට පස්සේ තමයි ජීවිතයට මංගල්‍ය උදා වෙන්නේ ඔතන හදාගත්තේ නැත්නම් ඉතින් අවමංගල්‍ය තමයි ජීවිතේ පුරාම අවමංගල්‍ය කියන්නේ අවසානේ මැරෙලා යන එක විතරක් නෙවෙයි ඒ මිනිහගේ ජීවිතේ හැමදාම අවමංගල්‍ය හැමදාම හැඬු කඳුලෙන් ශෝකයෙන් සුසුම් හෙලමින් පොළවේ පස්කමින් ජීවත් වෙන්න වෙලා තියෙන්නේ අයියේ අසත්පුරුෂය අසුරු කරන්නේ අසත්පුරුෂයාගේ අසත් ධර්මයෙන් පාපයයි රැස් වෙන්නේ ඉද තප්පති පෙච්ච තප්පති කතපාපු උභයත් තප්පති පාපකාරී කතන්ති තප්පති භීයෝ තප්පති දුක්ගතින් ගතෝ එබඳු අසත්පුරුෂයා මෙලව දුක් විඳලා පරලොව දුක් විඳලා දෙලොවදීම දුක් විඳින්මින් පරලොවෙන් දුගතියෙන් දුගතියටමයි යන්නේ එහෙනම් අන්න අසේවනාච බාලාණං පෞකාරයෝ කිව්වේ කවුද බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ අසන් නැති අඥාන ඔල මොට්ටලයන් වැසුරු කරන්න එපා බුදු පියාණන් වහන්සේගේ අමා ධර්මයට කන් දෙන සත්පුරුෂය ඇසුරු කරා ඕන් තරම් ඉන්නවද සමාජෙ දැන් බහුලව ඉස්සරහට තවත් බහුල වෙයි ඔබ සැප කැමැත්තෙක් නම් ඔබ මේ විපතින් නිදහස් වෙන්නට කැමැත්තෙක් නම් ඔබගේ ඇසුරට සත්පුරුෂයෙක් තෝරගන්න ඒ සත්පුරුෂයාට කන් දෙන්න ඔබට ධර්මයේ තේරුම් කරලා දෙන්න ඕනෑ තරම් සත්පුරුෂ ඉදිරිපත් වෙයි පන්සලට එන අපේ මේ යහපත් වූ ශ්‍රද්ධා බුද්ධි සම්පන්න පින්වතුන් කරන දුක් ගැනවිල්ල තමයි බොහෝ විට එයා කියන කතාවක් තමයි හාමුදුරනේ අපි මේ ධර්මයේ අපේ යාළුවන්ට දෙන්න යනවා
अपे मित्रेंट दिंडियानो अपे ज्ञाति हित मित्र अंट दिंडियानो कोटिम अपे अम्मट दातर दिंडियानो ए आयवत मेक गन्ने नी अम्मट दातर धर्मे दुन्नट समहलट अम्म दातर धर्मे प्रतिशेप करनवा दरुमल्लो ज्ञाति हित मित्र आदि बुदुपियान नासे मित्त केन सूत्रे देशना करनवा महान यमेक तमंग ज्ञाति वर्गया तमंग हित मित्र वर्गया सपेट पत्तिनवाट कैमति नाम एनं अप्रमादी वे सियलु देनाट मे उत्तम चतुरार्य सत्य धर्मे अवबोध कर देव कियल तमंग ज्ञाति वर्ग लुकुम दायादेनम उतुम चतुरार्य सत्य धर्म अवबोध कर ये धर्म अवबोध कर परिसरे सकस कर एक श्रेष्ठतम ज्ञाति संग्रहाय अद ओन तरंग हिम उत्साह धरण पिंग यहा पत्तु मनुष्यो उसस्सु बुद्ध श्रावक्यो ये कोच्चर उत्साह कला अर असपुरुष जन समाज निग्रह करदुद की मिसा कवदावत कर कथा कर पुंची दोष अतिपुन एक मतुकराने ओन कर यहाँ ओन मे समाज सिद्ध कर मेहिवर कवदावतन एक कथा करे अर असपुरुष आगे स्वभाव तमाय असपुरुष आगे स्वभाव तमाय आकाश तरम हला धूविल तरम किलुट अतिपुन एक अलगा එනිසා ඒ අසත්පුරුෂයන්ගේ හැටි මේ ලෝකෙ ඉතින් ඒ නිසා අසත්පුරුෂ ඇසුරෙන් වෙන් වෙන එකයි පින්වතුනි ඔබට සැපේ පිණිස පවතින්නේ යමෙක් බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නයේ කෙරෙහි පිහිටන් නැත්නම් අති උත්තරීතර වූ බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නයට ගරු කරන්නේ නැත්නම් වහා මේ කාලකන්‍ය අසත්පුරුෂයව අයින් කළ දාන ජීවිතේ මොකද ඒ අසත්පුරුෂය ඇසුරු කිරීම ඔබට සසරේ වසර කෝටි ගාණක් දුක පිණිස පවතින සමහරට නිරේට ඇදහිලන්න යසපුරුෂයා ඔබට උපකාර කරයි ඒ නිසා පාපයන්ගෙන් නිදහස් වෙන්න නම් අසපුරුෂ ඇසුරෙන් දුර වෙන්න සප්පුරුෂයම ඇසුරු කරන්න ඇසුරු කරන්න කෙනෙක් නැත්නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කංග වේණෙක් සේින තනිකඩව හුදකලාව වාසය කරන්න ඇසුරු කරන්න තරම් සුදුසෙක් ඔබවට නැත්නම් ඔබ හුදකලාව ඉන්න කවදාවත් අසපුරුෂයෙක් ඇසුරු කරන්න යන්න එපා අසපුරුෂයව අඳුර ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා असपुरुषे हेमतिस्यम वर्णना करणि लोके पवैत्म असपुरुषे कवदावत् बुद्ध धम्म संघकेन त्रिविध रत्नेट गरु करन्ने कोटिम लोकमान्यट बुदुरजानन वासेट वंदिन अवस्थावकट गियोत् अद्देक उस्सल वेदगन्न बै ए तरंवत् वीरियक् नैति हीने दीने एबदु असपुरुषयो कवदावत् ओब ओबे जीवित लं करगन्नेपा एबदु असपुरुषयो वहाम अयिन् करला दान जीविते पिंगतुनि मे किवे मटू मना दे बुधुरजानी असेवना च बाला नाम पांडिता नाम सेवना इतनी जीवित मंगल्य उदावी एना मेन मे अपुण्याभिशंकार निधासी नाम लोक सत्य तेन तथागत नाश की बनहांडोन एना अन्न दाट सतरापाय गिनी निविलेनो एक बुधुरजानस के लोके पहलू नाम सतरापाय गिनी निवेनो किवे पुण्याभिशंकार विग्रह දැන් මේ කර්ම භවය ගැනයි පැහැදිලි කරමින් ඉන්නේ මම ඔබට පැහැදිලි කළා මේ කර්ම භවය කියන්නේ ගැඹුරින් තේරුම් ගන්න ඕන තැන කර්ම භවය කිව්වේ මේ සත්‍ය මෙතෙක් රැස් කරගත්තා වූ සියලු කර්ම රැස් වෙලා පවතින යම් කිසි ආකාරයක නාම භවයේ පිහිටිය කෝෂයක් කර්ම කෝෂය කියලාත් මේකට කියනවා account එකක් ශක්ති ගබඩාවක් කර්ම ශක්තියයි මෙහි ගබඩාව වෙන්නේ එනන්දෙන් සංඛාර දෙක දන්නව ඔබ අපුඤ්ඤා පුඤ්ඤාභිසංඛාරයයි අපුඤ්ඤාභිසංඛාරය ගැන දන්නවා ඊළඟට මොකද්ද ආනින්ජාභිසංඛාරය ආනින්ජාභිසංඛාරය කිව්වේ මොකද්ද ආනින්ජාභිසංඛාර කියලා කියන්නේ දැන් ඊට කලින් තවත් පොඩි කාරණාවක් පැහැදිලි කරන්න ඕන උනපූර්ණ්‍ය කෙනෙක් දස අකුසලයේ යෙදෙනකොට අන්න රැස් වෙන්නේ අපුඤ්ඤාභිසංඛාර කෙනෙක් ඒ දස කුසලෙන් වෙන් වෙලා වාසය කරනකොට අන්න වැඩෙනවා පුඤ්ඤාභිසංකාර. මොකද දස කුසලෙන් වෙන් වෙච්ච කෙනා තමයි ලෝකයට මෛත්‍රිය කරන්නේ. දානමාන දෙන්නේ, පින්දහම් කරන්නේ. ලෝකයට උපකාරීව වාසය කරන්නේ. අන්න යාතුල එහෙනම් ඒ පුඤ්ඤාභිසංකාරය වැඩෙනවා.
එහෙනම් දස අකුසලෙන් නිරත වුණොත් අපුඤ්ඤාපි සංකාර දස අකුසලෙන් වෙන් වෙලා කටයුතු කිරීම තුල පුඤ්ඤාපි සංකාර. එතකොට ඊළඟ එක ආනින්ජාපි සංකාර, පුඤ්ඤාපි සංකාර, අපුඤ්ඤාපි සංකාර, ආනින්ජාපි සංකාර. දැන් ඔතන අපි කතා කරේ කාමාවචර කුසල විපාක ගැන කතා කරා, කාමාවචර කුසලයේ ගැන කතා කළා, රූපාවචර කුසලයේ ගැන කතා කරා, ඊළඟට කාමාවචර අකුසලයේ ගැන කතා කරා. කාමාවචර කුසලයයි රූපාවචර කුසලයයි තියෙන පුඤ්ඤාපි සංකාරයේට, කාමාවචර අකුසලයයි තියෙන පුඤ්ඤාපි සංකාරයේට ඊළඟට තියෙන්නේ කුමක්ද? රූප අරූපාවචර කුසලයේ. අරූපාවචර කුසලයේ. දැන් ලෝකෙ එක්තරා පිරිසක් ඉන්නවා ප්‍රඥාවත් ඇරිලා, නමුත් තථාගත ධර්මයේ ඇහුනේ නැහැ. ඒ ශාන්තියක් සොයනවා. ඒ සැපතක් සොයනවා. ඒ කල්පනා කරනවා මේ සියලු සංකාර තුලින් සැපතක් උදා වෙන්නේ නැති බව ප්‍රඥාවෙන් දකින්නේ නැහැ, විඥාණයෙන් දකිනවා. ඒ නිසා එයාලා කැමති මේ කාය කර්ම, වාචී කර්ම යන සියලු කර්මයන්ගෙන් නිදහස් වෙලා ඉන්න. ඒ කැමති එක දැනකට වෙලා සමාපatti සුවයෙන් ඉන්න. හිත සමාපත්තියටපත් කරගෙන ධානයටත් එහා ගිහිල්ලා. ආකාසනංචායතනිය, විඤ්ඤාණංචායතනිය, ආකින්චනංචායතනිය, නේව සංඥා නාසංඥායතනිය කියන සමාපatti වලට සමවැදී ඉන්න කැමති. කුමක් උදෙසාද? නිශ්චලව ඉන්න එක සපක්. මේ වෙහෙසිලා තේරුම් ගන්නෑ. මේ කය වචනේ වෙහෙසවල තේරුම් ගන්නෑ. සිතත් වෙහෙසවල තේරුම් ගන්නෑ. එක තැනකට වෙලා නිශ්චලව ඉන්න තිබුණා නම් සපක්. එනාදී වශයෙන් දෘෂ්ටියක් අරගෙන මොකද කරන්නේ? වනාන්තර වලට ගිහිල් ඉවර වෙලා ඔන්න අරූපාවචර කුසලෙහිව සමාපatti කුසලෙ වඩන. දැන් සමාපatti කුසලෙ වැඩුවා මොකද වෙන්නේ? එයින් වැඩෙන ආනිඤ්ඤාපි සංකාරය කියන කුසල සංකාරයක් ඒකක්. හැබැයි ඒක වෙනස්. අර දෙකට වඩා වෙනස් වෙනවා. ඇයි ඒ? ඒක වෙලා අරූපාවචර සමාපත්තියෙන් වැඩෙන්නේ. ඒ නිසා මොකද වෙන්නේ? රූප ලෝකයක නෙමෙයි පිහිටලා තියෙන අරූප ලෝකයක. කාම ලෝක, රූප ලෝක. කාම ලෝක 11යි, රූප ලෝක 16යි. අරූප ලෝක හතරක් තියෙනවා. දැන් මේ අරූපාවචර සමාපත්තිය වඩන ඍෂිවරයා බලාපොරොත්තු වෙන නොතෙන්ට යන්නේ ඒක. එයාට වැඩන්නේ රූපය. එයාට ඕනේ හැඟීමක් විතරයි. සපදායක හැඟීමක පවතිනවා. සංඥාවක් එහි පවතින්නේ. අරූපාවචර සංඥා. ඒ නිසා එයාට හම්බ වෙනවා අරූපී සංඥා කාය. බුදුපියාණන් වහන්සේ දේශනා කරනවා තුන් ආකාරයක අත්පටිලාභයක්. තයෝ මේ භික්කවේ අත්පටිලාභෝ. ඕලාරික ඕලාරික කර්ජකායෝ අත්පටිලාභෝ. රූපී මනෝමය කායෝ අත්පටිලාභෝ. අරූපී සංඥා කායෝ අත්පටිලාභෝ යනාදී වශයෙන්. අයං උච්චති භික්කවේ තයෝ අත්පටිලාභෝ. මේ තුන් ආකාරයක අත්පටිලාභයක්. ඒවත් අත්භව තුනක් බුදුපියාණන් වහන්සේ දේශනා කරනවා. එකක් ඕලාරික ඕලාරික කර්ජකය සහිතයි. දැන් ඒ ගැන මම ඉස්සරහට කියන්නම්. දැන් කිව්වහම ඉක්මන් වෙන වැඩි. ඒ නිසා මම ඊළඟට දැන් ඔක පැහැදිලි කරනවා. දැන් ඔහොම කිව්වහම ඇති. ඔයින් අයි තිනවා අරූපී සංඥාමය කය. අන්න රූපාවචර ප්‍රඥයට. මොකද ඒ රිසීවරය බලාපොරොත්තු නැහැ. රූපය තුලින් ආස්වාදයක්. සද්දය තුලින් ආස්වාදයක්. ගන්ධය තුලින් ආස්වාදයක්. රසය තුලින් ආස්වාදයක්. ස්පර්ශය තුලින් ආස්වාදයක් බලාපොරොත්තු නැහැ. ඔහු ආස්වාදයක් බලාපොරොත්තු වෙන්නේ මනස හා ධම්ම තුලින් විතරයි. එනිසා ඒ දෙක විතරයි චන්දරාගෙන් අල්ලගත්තේ. අල්ලගත්තා කිව්වට හිත අල්ලගත්තේ ඔහු නෙවෙයි. අවිජ්ජාවෙන් අල්ලගත්තේ. ඒ සිතේ චන්දරාගෙන් අල්ලගත්තේ ඒ මනයි ධම්මයි විතරයි. ඒ නිසා මනංච පටිච්ච ධම්මේච උප්පජ්ජති මානෝ විඥානං කියන ආයතන දෙකකින් යුක්ත, ස්කන්ධ හතරකින් යුක්ත අරූපාවචර සංකාරය වැඩෙනවා. එයින් සකස් කරන්නේ ආයතන දෙකයි ස්කන්ධ හතරයි. වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ හතර. ආයතන නම් මනස හා ධම්ම. දැන් මොකද වෙන්නේ? මෙන්න මේ අරූප තලයේ සකස් කරන්නා වූ සංකාරයට කියනවා අපු ආනෙන්ජාපි සංකාර. ආනෙන්ජ කියන පාලි පදේ තේරුම සෙලවෙන්නේ නිශ්චලයි කියන්නේ. දැන් රිසීවර් සෙලවෙන්නේ නැහැ. තාපසුරු නම් සෙලවෙනවා. ප්‍රථම ධානයේ, ද්විතීයි ධානයේ, තෘතීයි ධානයේ, චතුර්ථ ධානයේ යන රූපාවචර ධාන ලැබපු තාපසයෝ එල්දිවිද ඥානින් එහෙම යනවා. ඒ අයගේ ජලණයක් තියෙනවා. හැබැයි ඔන්න කිව්ව ආකාසණං ඡායතනෙ ඉඳලා නේව සංඥා නාසංඥා ඡායතනිය දක්වා පවතින සමාපත්ත වලට සමාදින ඍෂිවරයාගේ සෙලවීමක් නැහැ, චලනයක් නැහැ. නිශ්චලයි. ඒ හේයින් කියනවා ඒ සංකාරයට ආනිජාපි සංකාරය. සෙලවෙන්නේ නැහැ, නිශ්චලයි. ඒ නිසා අරූපාවචර බ්‍රහ්මයන්ට සෙලවෙන්න එහෙම කයක් ඇත්තෙත් නැහැ. අරූපී
සංඥා කායක් තියෙන. මනසා ධම්ම විතරයි තියෙන. එහේ. ඉතින් අන්නේ මට්ටමේ අද්භවය සකස් කරලා දෙන්නා වූ සංකාරයට කියන ආනිඤ්ඤාපි සංකාරය. එහෙනම් තවත් විදිහට කිව්වොත් ඒකට කියන්න පුළුවන් අරූපාවචර කුසලයේ කිය. එහෙනම් පින්වතුනි ඔන්න ඔය කර්ම භව කියන අවස්ථාවේදී කම්ම භව කියන අවස්ථාවේදී ඔන්න විදිහට පුඤ්ඤාපි සංකාර අපුඤ්ඤාපි සංකාර ආනිඤ්ඤාපි සංකාර කියලා සංකාර තුනක් සකස් වෙනවා. ওই තුනම අවිජ්ජා ප්‍රත්‍යයෙන් සකස් වෙන්නේ. ඒ කියන්නේ ওই තුනම තුල තියෙන්නේ පැවැත්ම. මම එතන ගොඩාක් විග්‍රහ කරමින් ඉන්නේ මෙතන. ඔතන තමයි ලේසි ඔතන තමයි ගැඹුරින්ම තේරුම් ගන්න ඕන තැන. ඔතන නිරුද්ධ වෙන එක තමයි මේ කර්ම භවේ නිරුද්ධ වෙනවා. අත්ති කම්ම භව අත්ති උප්පත්ති භවය වගේම නත්ති කම්ම භව නත්ති උප්පත්ති භව කියලා මේ කර්ම භවේ ඇති කල්ලි උප්පත්ති භවය සකස් වෙනවා. කර්ම භවේ නොමැති කල්ලි උත්පත්ති උප්පත්ති භවය නිරුද්ධ වෙනවා. බුදු පියාණන් වහන්සේ ඔන්න ඔය කර්ම භවේ නිරුද්ධ කරන න්‍යාය ධර්මය මේ පෙන්වා දෙන්නේ. ඒ නිසායි ඔතන විශේෂයෙන්ම අපි අවබෝධ කරගන්න ඕන තැන. ප්‍රධාන සම්දිස්ථානය මේ පටිසමුපාදි. එහෙනම් ඔන්න ඔය ආකාරයෙන් කර්ම භව විග්‍රහ වෙනවා. ඊළඟට මොකද්ද විග්‍රහ වෙන්නේ? රූප. ඊළඟට විග්‍රහ වෙන්නේ අත්ති කාම භව අත්ති උප්පත්ති භව. කර්ම භවයක් ඇත උප්පත්ති භවයක් ඇත. උප්පත්ති භවය කියන්නේ මොකද්ද? උප්පත්ති භවයේ බුදු පියාණන් වහන්සේ විග්‍රහ කරනවා කතමෝච භික්කවේ උප්පත්ති භව රූප කාම භව රූප භව අරූප භව අයං උච්චති භික්කවේ උප්පත්ති භව. මොකද්ද මහණ? කුමක්ද මහණ? කවරේද මහණ? මේ උප්පත්ති භවය කියලා කියන්නේ මොකක්? උප්පත්ති භවය කියලා කියන්නේ මෙන්න මේ කාම භව රූප භව අරූප භව කියන භව තුන. එහෙනම් ඔය තුනෙන් සකස් වන්නා වූ ලෝක තුන තමයි කාම ලෝක රූප ලෝක අරූප ලෝක කියන්නේ. දැන් අර ඉස්සෙල්ල විග්‍රහ කළේ ඒක නේ තමයි කියන්න ගියේ. අර විග්‍රහ කළා ඉස්සෙල්ල තයෝ භික්කවේ අත්තපටිලාභෝ යන আদি වශයෙන් අද්භව තුනක් ගැන. එහෙනම් ඒ අද්භව තුන නොතෙන්ටයි ගැලපෙන්නේ. එහෙනම් කාම ලෝකයේදී ඕලාරික කර්ජකයක් තමයි තියෙන්නේ. සතර අපාගත සතුන්ටත් මිනිසයන්ටත් දෙවියන්ටත්. මොකද ආයතන හයක් වශයෙන් ආස්වාදේ විඳින්න ඕන. සතර පායින සියලුම සතුන්ටත් ඊළඟට මිනිසයන්ටත් දෙවියන්ටත් මෙන්න මේ ඇහැ කරන නාසය දිව ශරීරය මනස කියන හයම තියෙනවා. එහැයට ගෝචර වන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන හයම ලැබෙනවා. එහෙනම් අන්න කාම භවයේ තුලදී ඕරා ඕලාරික කර්ජකයක් තමයි තියෙන්නේ. මොකද අරමුණු රාළුයි ගොරෝසුයි සියුම් නෑ. ඒ නිසා ඒ රළු අරමුණු ඒ ගොරෝසු අරමුණු අත්දකින්න පුළුවන් විදිහේ භවයක් වෙන්න ඕන එකත් භවයක් වෙන්න ඕන ඕලාරික කර්ජකයක් ඒකට තියෙන්න ඕන. එහෙනම් අන්න කාම භවයට ගැලපෙන ඕලාරික කර්ජකය. ඊළඟට රූපාවචර කුසලයෙන් උපදින්නේ රූපාවචර බ්‍රහ්මතල 16 බ්‍රහ්ම පාරිසජ්ජේ බ්‍රහ්ම පුරෝහිතේ මහා බ්‍රහ්මයේ අපමාණභේ පරිත්තාභේ යනාදි වශයෙන් උඩට යනවා. අකනිටාව දක්වාම බ්‍රහ්මතල 16ක් තියෙන රූපාවචර. මෙන්න මේ බ්‍රහ්මතල උපද්දන්නේ අන්නර රූපාවචර කුසල චිත්තයෙන් හටගත්තා වූ කර්ම ශක්තිය. ඒ කර්ම ශක්තියෙන් තමයි අර රූපාවචර කුසල රූපාවචර තලයේ සකස් කරන්නේ ඒ කර්ම ශක්තිය. එහෙනම් රූපාවචර බ්‍රහ්මයක් වශයෙන් උපදින්න හේතු වෙන්නේ අන්නර භාවනා විශේෂයෙන් සමත භාවනා ධ්‍යාන ධ්‍යාන දක්වාම මෙත්සිතින් මොහොතක් හරි බුදු පියාණන් වහන්සේ දේශනා කරන මෙත්සිත මොහොතක් පැතිරෙව්වා. පැතිරුණා කියන්නේ ඇතුලේ द्वेषය පුරවගෙන වෛරය පුරවගෙන බොරුවට ලෝක සත්‍ය ආර පෙරදිග වසන සත්‍යෝද පෙර අපරදිග වසන සත්‍යෝද කියන එක නෙවෙයි. මෙත්සිත පැතිරේවා ඊට පස්සේ කියන මෙත් කිරණ පැතිරෙව්වා හතරතේ කියලා. ඇතුලේ වැලින්නම් ද්වේෂයයි වෛරයයි පුපුරු ගසමින් තියෙන්නේ. ඉතින් මොන මෙසිතද පතුරවලා තියෙන්නේ? මෙසිත පැතිරෙව්වා නම් බුදුරජාන් වහන්සේගේ ධර්මයේ පැ පතුරවන්න. මෙසිත පැතිරුණා නම් බුදුරජාන් වහන්සේගේ ධර්මයේ පැතිරෙද්දි සතුටු වෙන්න එපා. මෙසිත පැතිරුණා බුදුරජාන් වහන්සේගේ ධර්මයේ පැතිරෙනකොට වල කපනවා, කකුලෙන් අදිනවා, අකුල් හෙලනවා, වස විස දෙන්න හදනවා. උන්ගේද මෙසිත පැතිරුණා කියන්නේ? මොකාගේද මෙසිත පැතිරලා තියෙන්නේ?
බුදුරජාණන්සේගේ බුද්ධ ශ්‍රාවකයෝ නම් මෙසිත පතුරවනවා බුදුරජාණන්සේගේ නාමයෙන් වෛරයේ දේශය අවසන් වෙන්න ඕන බුදුරජාණන්සේගේ ශාසනය තුලත් කුලල් කා ගන්නවා මරා ගන්නවා එකිනෙකා නසා ගන්නවා එකිනෙකාට වස දෙනවා නම් මේ භික්ෂුවට අවවාද කරනවා වසදේ වසදේ ඔබට තාරංචියක් ලැබේ අනාගතේ සුසිල භික්ෂුව වස බීලා මරා කියලා මිනිසු දීපු එහෙම ආරංචියක් ආපු දවසට ඔබ තේරුම් ගන්න මේ සම්බුද්ධ ශාසනය ඉන්න මිනිස්සුය ගැන එහෙම එකක් වෙනවා නම් එච්චාවේ ඒකට නිකන් බොරුවට අපි කලබල වෙලා මුරකාවල් දාලා මුරකාරයෝ තියන්න අවශ්‍ය නැහැ මේ භික්ෂුවගේ කර්ම විපාකයක් තියෙනම් වළක්වන්න බැරි වෙයි හැබැයි වැඩේ තියෙන්නේ මේකයි වස දෙන්නේ කවුද කවදාවත් වස දෙනවා කියලා කියන්නේ ඔය අර අපි හිතන જાති අර අන්‍යාගමික හෝ ජිහාද් ත්‍රස්තවාදීන් ඇවිල්ලා නෙමෙයි අන්න ඒකයි මෙතන තියෙන වැඩේ හැබැයි ඒ කතා කරන්නේ මොකක් ගැනද මෛත්‍රී ගැන ලෝකෙට මෙත් කිරණ පතුරු වුණ ආකාරය ගැන සුදු කිරණ පතුරු වුණ ආකාරය ගැන මෙත් කිරණ පැතිරෙනවද වෛරයේ ද්වේෂය ගිනි වෛරයෙන් ද්වේෂයෙන් ගිනි ගත්තා වූ හදකින් පුපුර පුපුර ජීවත් වෙන මිනිසෙක් තුල බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පැතිරෙද්දි ඒක බලන් ඉන්න බැරුව හදවතේ ගිනි දැල් නැගිනවා නම් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පැතිරෙද්දි ඒක අකාමකා දාන්න ක්‍රියා කරනවා නම් එතන කෝ මෛත්‍රිය බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පැතිරෙනකොට සතුටු නොවි ඒකට සාප කරනවා නම් මම මේ සත්‍ය දේශනා කරන්නේ කවුරු හරි කියන මේ සූම් එක නිසා තමයි ඔක්කොම උනේ මේ සූම් එක නසන්න ඕන මේ සූම් එකේ මිනිස්සු බණ අහනවා මේක නිසායි මේ ඔක්කොම උනේ යනාදි වශයෙන් සූම් දේශනාවටත් මේ ධර්ම දේශනාවටත් අපලාද කරනවා නම් අපවාද කරනවා නම් කවරෙක් හෝ මට කියන්න කරුණා කරලා බතු මිනිස්සුව දරන ධර්මය මොකද්ද කියලා ඒ නිසා පින්වතුනි මම එකයි කියන්නේ යථා භෝධය ලැබුවේ නැති එකේ විපාකේ බුදුරජාණන් වහන්සේගේ උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේ පරිසම්පාද ධර්මයේ අවබෝධ වුණා නම් තථාගතයන් වහන්සේගේ බුද්ධ වචනයක් වචනයක් මේ ලෝකේ රැවදෙන වාසය වාරයක් වාසා සතුටයි නැගින්නේ සතුටයි උපදින්නේ සාදුකාර නාදයේ ඇසින්නේ මිනිස් විතරනේ දෙවිය බ්‍රහ්මිය දක්වාම ඔබටම ඔබම දකින්න ධම්ම චක්කප්පවත්තන සූත්‍රය බලන්න එදා තථාගතයන් වහන්සේ ඒ උත්තරේතුරු ධම්සක් පැවතුම් සූත්‍රය දේශනා කරපු ලයි අකනිටාවට එනකන් සාදුකාරී කියන්නේ පැතිරිලා එහෙනම් අන්න සත්පුරුෂ සමාජයක සත්පුරුෂ බෞද්ධයන්ගෙන් වෙන්න ඕන වැඩේ අසත්පුරුෂ බෞද්ධයෙක් ඉන්න එපා දැනටමත් ඔබ එතන නම් ඉන්නේ වහාම පිරිසිදු කරගන්න හදවත කුමක් හේන්දයක් එහි විපාකේ ඔබ තනිව විඳිය යුතු නිසා වහාම හදවත පිරිසිදු කරගන්න වහාම මේ ධර්මයේ පිහිටන් එහෙනම් බුදු පියාණන් වහන්සේ දේශනා කරන මහණ යමෙක් ඒ උතුම් වූ ධර්මය අවබෝධ කරගෙන අසුරක් ගහන තරම් සුළු වේලාවක්වත් මේ ලෝකයා කෙරෙහි මෙසිතින් වාසය කරයි නම් මේ අසරණ ලෝක සතුන්ගේ දුක නිවන්නට උත්සාහ දරයි නම් මේ තමන් වැනි වූ අසරණ ලෝක සත්‍යයේ දුක තේරුම් අරන් එය තවදුරටත් දුකටපත් කරන්නේ නැතුව සිටී නම් එය දුකටපත් වෙන ආකාරයෙන් කටයුතු නොකරයි නම් තමන්ටත් අහිත පිණිස නොපවතී නම් අනුන්ටත් අහිත පිණිස නොපවතී නම් තමන්ටත් අනුන්ටත් අහිත පිණිස නොපවතී නම් තමන්ටත් හිතසුව පිණිස පවතී නම් අනුන්ටත් හිතසුව පිණිස පවතී නම් තමන්ටත් අනුන්ටත් සීල ලෝසතුන්ටත් හිතසුව පිණිස පවතී නම් මහණ එවඳු විහරණයෙන් වාසය කරයි නම් ඒ මෛත්‍රී විහරණයෙන් වාසය කරන්නා පුද්ගලයාගේ චිත්තසංතානි අසුරක් ගහන තරම් වෙලාවක් ඒ මෛත්‍රිය වැඩිලා තියෙනවා එහෙනම් ඒ මෛත්‍රියෙන් වැඩිනව මහග්ගත වූ රූපාවචර කුසල චිත්තෙන් මෙතෙක් සංසාරෙ සිද්ධ වෙච්ච සියලු අකුසල කර්මයන් ගෙවා නසනවා. ඒ විතරක් නෙමෙයි ඒ පුද්ගලයා මරණයෙන් පසු බඹලොට ඔසෝගෙන යනවා කියලා. බුදුරජාණන් වහන්සේ මෛත්‍රිය ආනිසංස දක්වා දේශනා කරනවා. එහෙනම් පින්වතුනි ඔන්න ඔය ආකාරයෙන් ඔබ රූපාවචර කුසල චිත්තේ වඩව ගන්න උත්සාහ ගන්නවා නම් බුද්ධානුස්සති ආදී අසිරිමත් වූ මහා ශාස්ත්‍රවරයන් වහන්සේගේ ගුණය නිතර සිහි කරමින් පසුවේ ඉනා හැමතිස්සෙම ඔන්න ඔය කිව්ව ආකාරයෙන් මෛත්‍රියෙන් යුක්තව මෙත්තා සහගත මනෝ කර්ම වචී කර්ම කාය කර්මයන්ගෙන් යුක්තව සියලු ලෝසතුන් කෙරෙහි මේ මෛත්‍රිය පතුරවමින් අනේ මේ සියලු ලෝසතුන්ට තථාගත ධර්මය අසන්නට අවස්ථා උදා වේවා යන আদি වශයෙන් කටයුතු කරයි නම් ඊළඟට තම තමන්ට දැනපමන්ට ගෝචරණ වට්ටමින් අසුභය මේ ආස්වාදී අසුභය යන আদি වශයෙන් අසුභය දකිනා ලෞකික වශයෙන් නම් අර
අපි කාය අසුභය තමයි දකින්නේ කියන විග්‍රහයක් වෙනවා කියන නිසා මම මේලා කියන කියන්නේ නැහැ. ඊළඟ මරණාන්සෝතිය වඩයි නම් මොහොතප්පාසා මේ මරණය උරුම කරගත්ත ජීවියෙක් වශයෙන් මේ ඉන්නේ. ඕනෑම මොහොතක ඔය මරණය තමාගේ දෙපතුල ගාවදී මුණ ගැහෙන්න පුළුවන්. වේලාවක් නැහැ, කලාවක් නැහැ. මේ හිටියා මේ මලා අද අවසාන ධර්ම දේශනාව වෙන්නත් පුළුවන්. එහෙනම් ওই විදිහට හැමතිස්සෙම සමත අනුපස්සනාවකින්වත් වාසය කරයි නම් දේවතානුපස්සනා ඊළඟට චාගානුපස්සනා තව තියෙන අනුපස්සනා වුණ තරම් යනාදී වශයෙන් මේ සමත භාවනාවකින්වත් වාසය කරයි නම් ඒ සමත භාවනාව තුලත් වැඩින්නේ රූපාවචර කුසල චිත්තය. ඊළඟට කෙනෙක්ට පුළුවන් නම් ධ්‍යාන දක්වා ඒ ඔසවන්නට දැන් කෙනෙක් ඉන්න පුළුවන් චතුරාර්ය සත්‍ය අවබෝධ වෙච්ච කෙනෙක් ඉන්න පුළුවන් චතුරාර්ය සත්‍ය අවබෝධ නොවෙච්ච චතුරාර්ය සත්‍ය අවබෝධ නොවෙච්ච කෙනාටත් ලෞකික ධ්‍යාන තුලින් බඹලොවට යන්න පුළුවන්. ඒ කියන්නේ කිසිම ගැටලුවක් නැහැ. ඔය ඔය හිමාල වනයේ ඉන්න තාපසවරු ඔක්කොම බඹලොවට යන්නේ ඒ රූපාවචර කුසල චිත්තේ වඩලා ධ්‍යාන තුලින්. එහෙනම් චතුරාර්ය සත්‍ය අවබෝධ නොවෙච්ච කෙනෙක් වුණත් ධ්‍යාන තුලින් බඹලොවට ධ්‍යාන තුලින් එයාටත් බඹලොවට යන්න පුළුවන්. රූප නමුත් මාර්ගඵලලාභියෙක් නම් සෝවාන් ඵලයේ සිට ඉහළට එන කෙනෙක් නම් ඒ ලෝකෝත්තර දහයෙන් වැඩුණාම ඔහු නවතින සුද්ධාවාසී. මොකද ඔහුට යන්න වෙන දණක් නැහැ. අනාගාමී ඵලයට පත් වෙලා සුද්ධාවාස ප්‍රඥාවක් වශයෙන් උපදින. මොකද කාම ඉක්මවනවා මාර්ගඵලලාභී ආපහු කාම ලෝකෙට එන්නේ නැහැ රූපාවචර දහයෙන් වැඩුණොත්. රූපාවචර දහයෙන් ලෝකෝත්තර දහයෙන් වැඩුණොත් එහෙම ලෝකෝත්තර කුසල චිත්තය කියන්නේ කාමාවචර කුසල චිත්තයට ළඟා වෙන්නවත් බැරි තරම් මහා උසස් වූ ශ්‍රේෂ්ඨ වූ පිරිසිදු චිත්තයක්. රූපාවචර කුසල චිත්තය කියන්නේ දෙවියෝ සහ බ්‍රහ්මයා අතර පරතරේ මෙතෙක් කියන්න බෑ. දේව බ්‍රහ්මයන් ආදී වශයෙන් එකට විග්‍රහ කළාට දෙවියෝ බ්‍රහ්මයා එකට උච්චාරණය කළාට දෙවියෝ සහ බ්‍රහ්මයා කියන අන්ත දෙකක් කෙලින්ම. දෙවියෝ කියන්නේ කිලුටු පැවැත්මක්. බ්‍රහ්මයෝ කියන්නේ පිරිසිදු පැවැත්මක්. බ්‍රහ්මයෝ ඉන්නේ තනිව. බ්‍රහ්මයෝ ඉන්නේ සීලයක් තුළ උසස් වූ. බ්‍රහ්මයෝ පාරිශුද්ධයි. දෙවියෝ එහෙම නෑ. දෙවියෝ කිලුටුයි. දෙවියන්ගේ සීලයක් නෑ. බෞතරයක් දෙවියන්. ඒ නිසා තමයි නිරේට යන්නේ දෙවියෝ. දේව නිරයාදි සූත්‍රය කියලා තිබුණාට බ්‍රහ්ම නිරයාදි සූත්‍රය කියලා එකක් නැහැ. දේව නිරයාදි සූත්‍රය බ්‍රහ්මයේ ඒ බ්‍රහ්ම ලෝක වලින් පල්ලම් බහින්නේ අතීත කර්ම විපාක නැగిලවිලා යම් යම් මොහොතවල. ඉතින් ඒක වෙනම පැත්තක්. ඒ අය පල්ලම් බහින. ඉතින් ඒ නිසා ඔන්නෝම තේරුම් ගන්න ඕන. එහෙමනම් මෙන්න මේ රූපාවචර කුසල චිත්තේ කිව්වේ ඔන්නෝකටයි. එහෙනම් රූපාවචර කුසල චිත්තේ වැඩින්නේ භාවනාව තුළින්. එහෙනම් ලෞකික වශයෙන් නමුත් කෙනෙක් චතුරාර්ය සත්‍ය අවබෝධ නැතත් ලෞකික වශයෙන් වඩන්නව භාවනා තුළදී රූපාවචර කුසල චිත්තය වැඩෙන්නේ. එහෙනම් රූපාවචර කුසල චිත්තය ගැන අතිශය බලවත් එකක් කාමාවචර සිත් වලට වඩා. ඒ නිසා මොකද වෙන්නේ යම්කිසි කෙනෙක් මරණයට පත් වෙන මොහොතේදී එයා පෙර කාමාවචර කුසල පින්කම් අභිභවමින් රූපාවචර කුසලයේ වඩවගෙන තිබුණා නම් ඒ කියන්නේ භාවනා වැඩිපුර ප්‍රගුණ කරගෙන තිබුණා නම් ඒකාන්තයෙන් මරණින් පසු බ්‍රහ්ම ලෝකයකයි උපදී. මාර්ගඵල ලාභියෙක් නම් සෝවාන් ඵලයේ සිට සකදාගාමි සෝවාන් සකදාගාමි ආදී කෙනෙක් ලෝකෝත්තර ප්‍රථම ධානය වඩන්නට දැහැන වඩන්නට යම්කිසි ආකාරයකින් වෑයම් කරලා තිබුණා නම් ඒ ධාන මාර්ගයටම කියන්නේ කුසල මාර්ගය කියලා. ධාන මාර්ගයේ කුසලය ධානය අව්‍යාකෘතයි. ධාන මාර්ගයේ කුසලය නිසා ඒ ලෝකෝත්තර දැහැනට ඔහු උත්සාහ දරයිද හැම මොහොතකම වැඩින්නේ ලෝකෝත්තර ලෝකෝත්තර වශයෙන් මේ ලෝකෝත්තර ධානය තුල වැඩෙන්නේ මහග්ගතු රූපාවචර කුසල චිත්තය. ඒ නිසා එබඳු සෝවාන් සකදාගාමි ශ්‍රාවකෙක් යම්කිසි මොහතක හදිසිය මරණයට පත් වුණොත් ඔහුට විපාක වෙන සිද්ධිපත් වෙනනර රූපාවචර කුසල චිත්තය. මොකද මහග්ගත සිතයි මුලින්ම පහළ වෙන ගරු කර්ම කිව්වේ ඒකයි. මහග්ගත කුසල හෝ අකුසල කර්මය තමයි ඉදිරිපත් වෙන්නේ ඉස්සෙල්ලාම අර ජනක කර්මය හදන්න. එහෙනම් සෝවාන් හෝ සකදාගාමි කෙනෙක්ගේ මහග්ගතු චිත්තයේ වශයෙන් පවතින රූපාවචර කුසල චිත්තය නම් ඒ කාන්තේම ඔහු අනාගාමි ඵලයට පත් වෙලා සුද්ධාවාසී උපදිනවා අනාගාමි භ්‍රක්‍මෙක් වශයෙන්. හොඳයි, එහෙමනම් අපි දැන් පැහැදිලි කරමින් හිටියේ මෙන්න මේ උප්පත්ති බව ගැන. එහෙමනම් අන්න රූපාවචර බව, රූප බව. දැන් කාම භව ගැන ඔබ දන්නවා සතර අපාය මනුෂ්‍ය ලෝකේ දිව්‍ය ලෝක හයයි. ඔව කාම භව. ඒ කාම භව නිසා හටගන්නා ලෝකේ කාම ලෝකේ.
ඊළඟට අන්න අර රූපාවචර කුසල කුසල චිත්තේ දැන් ඔය විග්‍රහ කළා වූ රූපාවචර කුසල චිත්තේ ලෞකික වශයෙන් නමුත් කෙනෙක් ඔන්න ඔය විදිහට භාවනා වඩනවා ලෞකික කසින සමාධි තියෙනවා ලෞකික භාවනා ඕන තරම් තියෙනවා ලෞකික ආනාපාන සතියත් එයින්ක ඒ වගේ ලෞකික භාවනා වඩන කෙනෙක් වුණත් මරණයෙන් පසු උපදිනවා බ්‍රහ්ම තලයක ඒ වගේ අනාර්ය බ්‍රහ්ම තල 11ක් තියෙනවා ब्रह्म पारिशाद्येसित असज्ञ तले दक्वा ब्रह्म तले एकोलहम अनार्य ब्रह्म तले मेवे उपदिन्न पुलुवंकम तीनो केनेट एनं अन्न रूपावचर कुशल चित्तेन रूपावचर भवेहवत रूप भवेहवत रूप लोके सकस करनो एनं काम लोके रूप लोके काम भवे रूप भवे ईलंगट अन्न रक्किव आनिंजापि संकारें हेवत अरूपावचर कुशल चित्तेन सकस वेच्च कर्मेन පහල කරනවා අරූප භවය අත්‍යකම් භව අත්‍යුප්පති භව කර්ම භව යම්සේද උප්පති භව එසේ ඉතින් කාම භවේ නම් පිහිටියේ ඒ චිත්තසංතානයේ බහුලව ඒ කියන්නේ අපුන් පුඤ්ඤාභි සංකාරණම් බහුලව රැස්ුනේ එහෙනම් එයින් ගිහිල්ලා උපදිනවා ඊට අදාළ කාම ලෝකේ හෝ රූප ලෝකේ එහෙනම් ආනෙන්ජාභි සංකාරණම් බලවත් උනේ ඔහු උපදිනවා प्रतिसंधि विज्ञानी अन्य गायकी पटिस्पाद न्याय महाबलाकारी එහෙනම් කෙනෙක් තුල බහුලම වෙලා තියෙන්නේ කාම සංකාරණ නැත්තම් අර කිව්ව පුඤ්ඤාභි සංකාරණ කාම ලෝකයට අදාළ කාමාවචර කුසල සංකාරණ ඕකේ භවය අත්ති කාම භව අත්ති උප්පති භවගේ කර්ම භවයේ සකස් කරලා දෙන්නේ ඊට අදාළ කාම භවක් මනුස ලෝකේ හෝ දිව්‍ය ලෝකේ හෝ ඊළඟට ඒ පුද්ගලයාගේ බහුලම වෙලා තියෙන්නේ රූපාවචර කුසල සංකාරේ නම් බහුල වෙලා තියෙන්නේ එහෙනම් මරණ මරණින් පසු හෝ ඒකාන්තයෙන්ම රූපාවචර තලයේ රූපාවචර භක්මෙක් වශයෙන් උපදින්න ඊළඟට කෙනෙක්ගේ බහුලව වෙලා තියෙන්නේ අරූපාවචර සංකාරණ සමාපatti සංකාරේ නම් සමාපatti කුසලේ නම් එහෙනම් ඒකාන්තයෙන්ම අරූපාවචර තලයේ ගිහිල්ලා උපදින්න භක්මෙක් වශයෙන් අරූපාවචර භක්මෙක් අරූප භක්මෙක් අරූපී භක්මෙක් කෙනෙක්ගේ හැම මොහොතකම වැඩලා තියෙන්නේ කාමාවචර අකුසල සිතනම් එයින් වැඩුණු කර්ම ශක්තිය නම් එහෙනම් ඉතින් මරණයෙන් පසු නික්කීතෝ එවන් නිරේ නික්මිච්ච සැනින් ගිහිලා පතිත වෙන්නේ හිසේ ගෙන බරක් බිම බහාරන්නාසේ නිරේ ඔස හතර අපය අනිකුත් තැන්වල බොහෝ බහුල කොට උපදින්නෙම නිරේ මගේ නෙමේ දේශනා බුදු පියාණන් වහන්සේගේ සත්‍යයක මහගෙදර වගේ නිරේ ඒ තරම්ම අසමජ්ජාති ජඩ විදිහට මිනිසු ජීවත් වෙන්නේ එස අපින්තුනි මේ දේවල් ඔබට පෙන්ලා දෙන්නේ ඔබ මේ විපති මුදා ගන්න ඔබ ඥානවන්තයෙක් නම් කරන්න ඕන වාදු ආද පසකින් තියලා ධර්මය අවබෝධ කරගෙන ඉක්මනින් මේ සංසාර උදරින් මිදහසෙ අවම වශයෙන් උතුම් වූ චතුරාර්ය සත්‍යවත් අවබෝධ කරගන්න උත්සාහ දරන්න අවම වශයෙන් සියලු කෙලෙස් සංසාර රහත් ඵලයට පත්වීම කෙසේ වෙතත් අවම වශයෙන් මේ උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න උසාධාරණ. එහෙනම් ඔන්න කර්ම භවය පිළිබඳව විග්‍රහ කළා. ඒ වගේම උප්පත්ති භවය පිළිබඳවත් විග්‍රහ කළා. දැන් එහෙනම් ඔබට අත්‍ය කාම භව අත්‍ය උප්පත්ති භව කිව්වම ආයි ප්‍රශ්නයක් ගන්න විදිහක් නැහැ. එහෙනම් කර්ම භවය මොකද්ද කියලා දැනගත්තා. උප්පත්ති භවය මොකද්ද කියලා දැනගත්තා. කර්ම භවෙන් උප්පත්ති භවය සකස් වෙන්නේ කොහොමද කියලා දැනගත්තා. එහෙනම් අත්‍ය කාම භව උප්පත්ති භවය ඇතිකල්ලි අත්‍ය උප්පත්ති භව අත්‍ය කාම භව අත්‍ය උප්පත්ති භව කාම භව ඇතිකල්ලි උප්පත්ති භවයක් ඇත එහෙනම් මොකද වෙන්නේ භවපත්‍ය ජාති කියලා ඊට අනුකූලව ජාති සකස් වෙනවා කාම ජාති රූප ජාති අරූප ජාති ඊට අනුකූලව දුක්ඛ ස්කන්ධය සකස් වෙනවා එහෙනම් අපිට ඕන දැන් මෙන්න මේ ජරා මරණය අවසන් කරන අජරාමර වෙන්න එහෙනම් ජරා මරණය අවසන් කරන්න නම් ජරා මරණයට හේතු ප්‍රත්‍ය ජාති අවසන් වෙන්න ඕන ජාති අවසන් කරන්නට නම් ජාතියට හේතුව ප්‍රත්‍යවෙච්ච භවය අවසන් කරන්නට ඕන. දැන් අපි ඊටු ටික වේගෙන් බලාගෙන යමු. උතන තමයි විශේෂයෙන්ම පැහැදිලි කර ගන්න ඕන තැන.
එහෙනම් භවය අවසන් වෙන්න ඕන දැන් කර්ම භවය නිරුද්ධ වෙන්න ඕන කර්ම භවය නිරුද්ධ වුණොත් මොකද වෙන්නේ කර්ම භවය නිරුද්ධ නම් උප්පත්ති භවයක් නැත එහෙනම් ජාති අවසන් එහෙනම් කර්ම භවය නිරුද්ධ වෙන්නේ කොහොමද කර්ම භවයේ පවතින කුමක් ඇති කල්ලිද උපාදාන පත්‍ය භවෝ උපාදාන ඇති කල්ලි කර්ම භවයේ පවතින එහෙනම් අපි උපාදාන අවසන් කරගන්නට ඕන උපාදාන අවසන් වෙන තැනට වැඩ සලසන්නට ඕන උපාදාන අවසන් වෙන්නේ කොතනදද මොකද්ද උපාදාන කියන්නේ උපාදාන මොකද්ද කියලා බලන්න නම් බුද්ධ වචනයෙන් පරීක්ෂා කරලා බලන්න ඕන කතමංච භික්කවේ උපාදාන දැන් අන්න අපේ පින්වතුන් අර පංච උපාදානස්කන්ධය පිළිබඳව ප්‍රශ්න ඇති කරගත්ත පින්වතුන් විශේෂයෙන් මෙන්න මේ විදිහට සවන් දෙන්න. පතමාංච භික්කවේ උපාදාන චත්තාරි අවසරහම්ඳුරනේ ඉතුරු ටිකට යන්න ඉස්සලා බොහන්සේ මේ ගිලම්පස පොඩ්ඩක් අරගෙන ගැටලුවන්නේ. කම නැහැ. අහගෙන ඉන්න එහෙම එකක් කියනවා නෑ නේද? නෑ හම්ඳුරනේ. महन उपादान हतर मेन उपादान हतर काम उपादान दिट्ट उपादान शीलब्बत उपादान अत्तवाद उपादान इदंगुच्यति भिक्खवे उपादान महन उपादान हतर මොකද්ද මේ උපාදාන හතර? කාම උපාදානිය, දිට්ඨි උපාදානිය, ඊළඟට සීලබ්බත උපාදානිය, අත්තවාද උපාදානිය කියලා උපාදාන හතරක්. දැන් ගොඩක් අය හිතන් ඉන්නේ මේ උපාදාන කිව්ව ගමන් අන්න අර පංච උපාදාන ස්කන්ධෙ මෙතෙන්ට දාගෙන තමයි අර අර පංචස්කන්ධය පංච උපාදාන ස්කන්ධය කියලා ප්‍රශ්නයක් හදාගත්තේ. මෙතන පෙන්වන්නේ උපාදාන කියලා ඒක නෙවෙයි. මෙතන උපාදාන පෙන්වන්නේ මෙන්න මේ උපාදාන හතරක් දැඩිව ගත්ත හතරක් තියෙනවා. චිත. කාමයේ දැඩිව අරන් තියෙනවා, දෘෂ්ටිය දැඩිව අරන් තියෙනවා. ඊළඟට සිල්වත දැඩිව අරන් තියෙනවා. ඊළඟට සීලබ්බත සිල්වත කිව්වහම ඒ යම් ආකාරකින් සැප ලබන්න තියෙනවා යම් 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 ශික්ෂණ ක්‍රම මේ සියල්ල දැඩිව අරන් තියෙනවා සීලබ්බත සිල්වත දැඩි වරන් තියෙනවාට අත්තවාද දැඩි වරන් තියෙන. ඒ කියන්නේ දැන් අත්තවාද කියන එක යම් යම් තැන්වල විග්‍රහ වෙන විදිහක් තියෙනවා. සමහර තැන්වල අත්තවාද කියලා කියන්නේ මේ ආත්ම දෘෂ්ටිය පිළිබඳ වාදය කියනවා. ඒවට කියනවා සක්කාය දිට්ඨි කියලා. නෑ ඒක දිට්ඨි වාද වලටයි දිට්ඨි උපාදාන වලටයි එකයි තියෙන සක්කාය දිට්ඨි. අත්තවාද කියන්නේ ඒක නෙමෙයි. අත්තවාද පරවාද කියලා වචන දෙකක් තියෙනවා. පරවාද කියන්නේ අනුන්ගේ මත අදහස්. අත්තවාද කියන්නේ තමන්ගේ අදහස්. දැන් ලෝක සත්‍යයේ ස්වභාවයක් තියෙන මෙන්න මේ හතර දැඩි වරන් තියෙනවා. ඊට අනුකූලව තමයි අර කර්ම රැස් වෙන්නේ. මොනවද අරගත්තේ? දැන් භවපත්‍ය ජාති හොඳට තෝරගන්න. තංසුනාත සාදුකම් මනසිකරෝත. හොඳින් අහගෙන ඉන්න සිවුම්ම. දැන් අර කර්ම රැස් වෙන්නේ අර කර්ම භවයේ පිහිටානේ මෙන්න මේ උපාදානයන්ට අනුකූලවයි. උපාදානපත්‍ය භවෝ කිව්වේ ඒකයි. එහෙනම් උපාදාන යම්සේද ඊට අනුකූලයි කර්ම භවය. එහෙනම් උපාදාන හතර දැන් අපි දැනගන්න ඕන. එතකොට අපිට පේනවා මේ උපාදාන වලින් අර කර්ම භවයේ සකස් වෙන්නේ කොහොමද කියලා. ඒ ඒ සිත්වල කාමිය දැඩිව අරගෙන තියෙනවා. සංකප්ප රාගෝ පුරිසස කාමෝ. මෙම් මෙන්න මෙබඳු ආකාරයේ රූප, මෙබඳු ආකාරයේ ශබ්ද, මෙබඳු ආකාරයේ ගන්ධ, මෙබඳු ආකාරයේ රස, මෙබඳු ආකාරයේ ස්පර්ශ, මෙබඳු ආකාරයේ අදහස්. සැප උපදවන්නේ. එබැවින් මේ සියල්ල සැපය. මෙබඳු ආකාරයේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ඇසුරු කිරීමෙන් සැප උපදවන්නේය. එබැවින් ඒ වේදනාවන්ද සැපේ යනාදී වශයෙන් ක්ලේශකාම වස්තුකාම යනාදී වශයෙන් කාම උපාදානයක් පවතිනවා. ඒ ඒ සිත්වල කාමයේ දැඩිව අරගෙන තියෙන සිත. ඒ ටික උපාදානික උපගෙන ලං වෙන ආදානික තදින් අල්ලගෙන ඉන්නවා සිත විසින්. එහෙනම් මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම පිළිබඳ වස්තුකාමයක් ඒ වස්තු ප්‍රපංච ධර්ම නිසා හට ගන්නා යම් කිසි වේදනාවක් නැත්නම් ඒ වේදනාව නමු ආස්වාදයේ පිළිබඳ කාමයක් තවත් ක්ලේශ කාමයක් දෙකව දැඩිව අරගෙන ඉන්නේ. වස්තු කාමයේ කියලා කියන්නේ
අර ඒ ඒ චිත්තසංතානයන්හි පවතින සංකල්පීය රාගයට අනුකූලව ඒ සිත විසින් නිගමණය කරගෙන ඉන්න සැපයි අනුවෙන් හඳුන්වාගෙන ඉන්න නිර්ණායනය කරගෙන ඉන්න රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම. එහෙනම් ඒවට තමයි වස්තුකාම කියන්නේ. ඊළඟට ක්ලේශකාම කියන්නේ එම වස්තුන් ඇසුරෙන් යම්කිසි රාග සම්පස්යෙන් උපදිනවාද යම්කිසි සැප වේදනාවක්. මෙන්න මේ ආශාදයේ සැපයි කියලා තදින් අල්ලගෙන ඉන්න ස්වභාවයකට කියනවා ක්ලේශකාම. මෙන්න මේ වස්තුකාම ක්ලේශකාම දෙක දැඩිව හිත තුළ බැහැගෙන තියෙනවා. ඒ ස්වභාවයට කියනවා කාම උපාදාන. ඊළඟට දෙනවා දිට්ඨි උපාදාන. විවිධාකාර දෘෂ්ටි තියෙනවා. අර කිව්ව දෘෂ්ටි, ශාස්වත දෘෂ්ටි, උච්ඡේද දෘෂ්ටි, විවිධාකාර මිච්ඡා දෘෂ්ටි. ඊට අමතරව මේ ලෝකේ අසත්පුරුෂයෙක් එක එක જાති දෘෂ්ටි හදනවා. ඒ සේරම දෘෂ්ටි බැහැ ගන්නවා සිතක. දෘෂ්ටියෙන් අනාත්ම වෙනවා ඊට පස්සේ. ගොඩක් මිනිස්සුන්ට මේ ධර්මයේ මගහැරලා යන දෘෂ්ටි නිසා එක එක අසත්පුරුෂය ඔළුවට දෘෂ්ටියක් දාලා කෙනෙක්ට වාද නිවන් දකින්න බෑ කියලා. හරියට ඒ අය නිවන පරේක්ෂණය කරලා නිවන ගැන සෑහෙන අත්දැකීමක් ලබලා ඒ දේවල් වලින් ලොකු අවබෝධයක් ලබාගෙන තමයි ඒ වගේ නිගමනයකට ආවේ. එහෙම කිව්ව ගමන් සියලු අඥානියෝ ඒ අඥානියාගේ වචනට රැවටෙනවා. සෙල්ලමක් නෙමෙයි මම හැමදාමත් බුදු පියාණන් වහන්සේගේ නාමයෙන් සිහිපත් කරලා දෙනවා. මේ දෘෂ්ටි කියන්නේ හරි භයානක දෙයක්. අද මේ මිනිසු මිනි මරා ගන්න ධර්මයේ තුලම එකම අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේ කෙනෙක්ගේ ශාසනයක වික්ෂු භික්ෂුණීන් ભેද බින්න වෙලා ඉන්නේ. ගිහි පින්වතුන් ભેද බින්න වෙලා ඉන්නේ. උපාසක උපාසිකාවන් වහන්සේ ભેද බින්න වෙලා ඉන්නේ. සිව්වන පිරිසම ભેද බෙලා ભેද බින්න වෙලා ඉන්න ප්‍රධාන හේතුවක් මේ දෘෂ්ටි. දෘෂ්ටි ඒ කියුවේ දෘෂ්ටි හැමතිස්සෙම සකස් වෙන්නේ බුදු පියාණන් වහන්සේගේ වචන උඩින් ගියා. මම එක උදාහරණයක් පෙන්නන්න. දැන් බුදු පියාණන් අපට දේශනා කරන අත්තානන්තේ ගවිසස්සු කින් ඉරත්තන් විහඤ්ඤසි බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා මේ තමාගෙන සොයන්. දැන් බුදු පියාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් නා උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අහලා අවබෝධ කරගෙන ඒ ධර්මය ගැන සොයන්. ඒ ධර්මය ගැන සොයන්. එයාට තියෙන වැඩ මොකද්ද? මේ ආස්වාදයේ ආදීනව දකින්න. එයා කරන්නේ සිව් විරියව්වේදීම තිට්ඨං චරන් නිසින්නෝ සයනෝ යාවතස්ස විගත මිද්ධෝ ඒතං සතින් අදිට්ඨේ බ්‍රහ්මමේතං විහරං ඉදමාහු. එයා සතර ඉරියව්වේදීම සතිය අදිෂ්ඨාන කරලා සම්මා සතියෙන් යුක්ත වාසය කරන්නේ සතර ඉරියව්වේදීම සිත දිහා අවධානයෙන් බලාගෙන ප්‍රඥාවෙන් යුක්තව හිත හසුරුවමින් රාග දේශ මොහ සමනය කරගෙන යම් ආකාරයකින් රාග දේශ මොහ හටගත්තොත් ඒ රාග දේශ මොහ නසාගෙන එයා උත්සාහ ගන්නෙ මොකටද? නිවන පිණිස වෑයම් කරන්න. බුද්ධ වචනේ ඉක්මවන්නේ, බුද්ධ වචනේ රුඩින් යන්නේ. බුද්ධ වචනේ තුලයි පිහිටන්නේ බුද්ධ ශ්‍රාවකයා. බුද්ධ ශ්‍රාවකයා කිව්වේ කවුද? බුදු පියාණන් වහන්සේගේ වචනට කන් දෙන කෙනා. දැන් ගුරුවරයෙක් ඉස්කෝලේ උගන්වනවා. දැන් මේ ගුරුවරයාගේ වචනට කන් දෙන කෙනා කියන්නේ කවුද? දැන් ওই පන්තියේ ළමයි 50 දෙනෙක් ඉන්නවා. 50 දෙනාම කනනම් දීගෙන තමයි ඉන්නේ. හැබැයි හිතත් ඒකට යොමු කරගෙන ඉන්නේ. 50 දෙනාගෙන් ළමයි 5 දෙනයි අර ගුරුවරයාගේ පාඩමට කන් අහගෙන ඉන්නේ. හැබැයි පිටින් බැලුවාම ඔක්කොම අහගෙන තමයි ඉන්නේ. හැබැයි ළමයි 5 දෙනයි ගුරුවරයාගේ පාඩමෙන් ප්‍රයෝජනයක් ගත්තේ. දැන් මොකද එහෙනම් අපිට එතනින් දකින්න තියෙන්නේ? අපට දකින්න තියෙන්නේ එහෙනම් අන්නේ ළමයි 5 දෙනා විතරයි ඒ ගුරුවරයාට කන් දීලා තියෙන්නේ. අනිත් අය කන විතරයි දීලා තියෙන්නේ. අනිත් අය අවධානය යොමු කළේ නැහැ. එතකොට 50 දෙනාම අර ගුරුවරයාගේ පාඩම අහන් ඉන්නා වගේ තේරුණා. පෙනුණා. බැලුවහම 50 දෙනාම දැන් ගුරුවරයාගේ ශිෂ්‍යෝද? 50 දෙනාම දැන් ගුරුවරයා ගෙන් ප්‍රයෝජනයක් ගත්තයිද? නෑ. 50 දෙනාගෙන් 5 දෙනෙක් විතරයි ගුරුවරයාගෙන් ප්‍රයෝජන අරන් තියෙන්නේ. ඒ නිසා ඒ 5 දෙනා විතරයි සත්‍ය වශයෙන් මේ ගුරුවරයාගේ ශිෂ්‍යෝ. ඒ කිව්වේ ඒ ගුරුවරයා නිසා ශික්ෂණයටපත් උනේ 5 දෙනා විතරයි. අනිත් 45 දෙනාම ශික්ෂණය උනේ නෑ. ඒ නිසා ගුරුවරයාගේ වචනයට කන් දුන්නේ නැත්තේ. ඒ වගේ බුද්ධ ශ්‍රාවකයෝ කියලා කියන්නේ හිතන්න එපා මේ බුද්ධ ශ්‍රාවකයා කියලා කියන්නේ මේ රේඩියෝ එකක් දාගෙන බණ ටිකක් අහන එක.
එහෙම නැත්නම් මොකක් හරි සීඩී යන්ත්‍රයක් අටවගෙන බලන ටිකක් අහන් ඉන්න එක ටීවී එකේ ඔය යන නාලිකාවල බලහගෙන ඉන්න එක පන්සලකට ගිහිල්ලා ස්පීකර් එකකින් බණ අහගෙන ඉන්න එක ෆෝන් එකේ දාගෙන බලන ටිකක් අහගෙන ඉන්න එක ඕකටයි බුද්ධ ශ්‍රාවකම් කියන්නේ කිය. ඔතනින් කියෙන් කී දෙනාද ඒ ධර්මයට අනුකූලව ජීවත් වෙන්නේ? බණනම් අහන්න බැරි ඕන ඕන යන්ත්‍ර වලින් ඕන ඕන ආකාරයෙන් මේ නවීන මාධ්‍ය තියෙන ඕනතර දැන් ඔය අහන්නේ හැමෝම ඒ ධර්මෙ පිළිපදිනවද? එහෙනම් බුද්ධ ශ්‍රාවකය කියන්නේ කවුද? අපි දැන් අවවාදය දුන්නාම කෙනෙක්ට අපි හිතමු අම්මා කෙනෙක් ඉන්නවා අම්මා දරුවෝ දෙන්න අම්මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා දරුවෝ දෙන්නටම අම්මා අවවාදයක් දෙනවා දෙන්නගෙන් එක්කෙනයි මේ අවවාදෙ පිළිගත්තේ ඊට අනුකූලව හැසිරුණේ අනිත් දරුවා පිළිගත්තේ නැහැ එතකොට අම්මා කියනවා මගේ එක දරුවායි අවවාදෙට කන් දුන්නේ කියලා හැබැයි දෙන්න මහන් හිටියනේ අවවාදේ කියද්ද එතකොට අහන් ඉන්න එකටද කන් දෙනවා කියන්නේ අහන් ඉන්න එකට නෙමෙයි කන් දෙනවා කියන්නේ අහගෙන ඉඳලා ඒක පිළිගත්තා නම් ඊට අනුකූලව හැසිරෙන්න තීරණයක් ගත්තා නම් අන්න ඒකට කන් දීම කියන්නේ එහෙනම් බුද්ධ ශ්‍රාවකයා කියන්නේ කවුද බණ අහගෙන ඉන්න කෙනාට නෙමෙයි අහපු බණ පිළිපදින කෙනාට හැබැයි අදී ඉන්නේ බුද්ධ ශ්‍රාවකයා කියලා හිතන් ඉන්නේ අහනෝ නම් තමයි බණ හැබැයි පිළිගන්නේ නැහැ පිළිපදින්නේ නැහැ තමන්ට ඕන දෙයමයි කරන්නේ ඇයි එහෙම කියන්නේ අත්තානන්තේ ගවේසසු බුදු පියාණන් වහන්සේ දේශනා කරේ මොකද්ද සිත ගැන සොයන්න මේ සියලු පාපයන්ගෙන් වළකින්න සබ්බ පාපස් අකරණං කුසල සූප සම්පදා කුසලයන් නී පිහිටන්න කුසලේම රැස්කරන්න කුසලේම වර්ධනය කරගන්න සචිත්ත පරියෝදපණං රාගදේශ මුදුරු කරමින් සිත දමණය කරන්න කරන්න ඒතම් බුද්ධාන ශාසනං එයයි බුද්ධ ශාසනය කියලා ඔය ශාසනයෙන් බැහැර වෙලා එක එකයි ලෝකෙ නැති රටේ නැති ඔය හොයි එක එක දේවල් හොයන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ පිළිබඳ හොයන්න පුළුවන් උන්වහන්සේ කොහෙද ඉපදුනේ කොහෙද බුදු වුනේ කොහෙද නිවන් දැක්කේ කොහෙද පරිනිර්වාණයටපත් උනේ රටේ නැති හොයන්න පුළුවන් දැන් මේ සෙවිල්ල මොහොකටද ඇති වෙන්නේ බුදු පියාණන් වහන්සේ විසින් අනුදැන වදාළ ගවේෂණයද මේක දැන් එතකොට මේ බුද්ධ ශ්‍රාවක කමද දැන් මේවා කිව්වා කියලා මරා ගන්න එන්න එපා දැන් මේක කිව්ව ගමන් වෙන්නේ දෘෂ්ටියකින් අල්ලගෙන ඔන්න මෙහෙම කිව්වා අපිට මෙහෙම කිව්වා රහින් මෙහෙම කිව්වා කියලා මරා ගන්නවා මිසක් බෞද්ධයෝ දුක ඉස්සෙල්ලම බලන්න මේ කියන දේ ඇත්තද බොරුවක්ද කියලා ඉස්සෙල්ලම අර ඇඟිල්ල ඔසවලා හඳ පෙන්වුවාම ඇඟිල්ල දිහා බලන් ඉන්න එපා මෝඩෙක් වගේ කියපෝ මේ කියන කාරණාව ගැන විමසලා බලන්න දැන් ඔබ ඔය ලෝකෙන් නැති දේවල් හොය හොය යන වෙලාවේ ඔබේ මනුස්ස වටිනා මනුස්ස ජීවිතේ අවසන් වුණොත් මොකද කරන්නේ එදාට ඔබ කරලා තියෙන නිස්සාර ගවේෂණයක් වැඩක් ඇති දෙයක්ද හිතලා බලන්න මේ වටිනා මේ මාර බලවේග ලෝක ක්‍රියාත්මක වෙනවා තථාගතයන් වහන්සේගේ ධර්මයේ නසන්න සම්බුද්ධ ශාසනයේ නැවත ඇදලා දාන්න ආපස්සට බොහෝ මාර බල ක්‍රියාත්මක වෙනවා මේවට අහු වෙන්න එපා ලෝකේ තමන්ට ලැබිච්ච මේ වටිනා මනුෂ්‍ය භවයෙන් උපරිම ඵල ප්‍රයෝජන ලබා ගන්න උත්සාහ ගන්න අන්න එතනද හැදෙනවා දෘෂ්ටිය දැන් අන්න බුද්ධ වචන ඉක්මවල ගියා. දැන් මොකද? එතන දෘෂ්ටියක් හැදෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? කලිතන ඔපිනි. ආනදිති උපන. දෘෂ්ටි ඕවර් තරම් තියෙනවා. කරන්න ගියොත් විශාල ප්‍රමාණයක් තියෙනවා. එක එක જાති දෘෂ්ටි. මිත්‍යා දෘෂ්ටි, අවිජ්ජා දෘෂ්ටි. බහැගෙන තියෙනවා හිතේ තදින්. කිසිම කෙනෙක්ට බෑ ගලවන්න. අපට මොන ගහෙන බොහෝ පින්වතුන් මොකද්ද කියන්නේ අපේ අම්මා තාත්තා බහැගෙන ඉන්නවා දෘෂ්ටි එක අපේ දරුවෝ බහැගෙන ඉන්නවා දෘෂ්ටි එක අපේ මහත්තයා නෝනා බහැගෙන ඉන්නවා දෘෂ්ටි එක ලේසියෙන් ගලවන්න බෑ කොච්චර කිව්වත් එයාල අහන්නේ නැහැ කියලා පින්වතුනි දෘෂ්ටියක් ඇති කරන එක තරම් භයානක දෙයක් නෑ තවත් හිතේ බලන්න ධර්මයේ ආරම්භ වෙන්නේම නිවන් මාර්ගයේ ආරම්භ වෙන්නේම දෘෂ්ටිය නිවැරදි වෙච්ච තැනක දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ඥානං අයබ්බුත්ති සම්මාදිට්ඨි එහෙනම් සංසාරේ පුරාම දුක් විඳලා තියෙන දෘෂ්ටි වැරදි නිසා ඒ වැරදි දෘෂ්ටි නිවැරදි වෙච්ච ගමන් ඒ ලෝකෝත්තර සම්මාදිටියටපත් වෙච්ච ගමන් නිවන් මගට පැමිණෙනවා නම් දෘෂ්ටි කියන්නේ කොයිතරම් භයානක අනුතුරක්ද ඔබම නුවණින් බලන්න එහෙනම් මේ වටිනා මනුෂ්‍ය භවයක් උදා කරගෙන නිවන අතළඟ තියාගෙන ඒ නිවනට ලේසියෙන් පහසුවෙන් ගමන් කරන්න පුළුවන් මාර්ගයක් විවරලා තියෙද්දි ඒ මාර්ගේ ගමන් කරන්න නැතුව ලෝකේ විවිධාකාර පලිහිලව් ගැන හොයන්න සිද්ධ වෙනවා නම් ඒ සිද්ධ වෙන්නේම දෘෂ්ටියක් නිසා ඒ දෘෂ්ටිය පස්සේ යන කෙනා විනාශ වෙනවා එහෙනම් එයාගේ කර්ම රැස් වෙනවා ඔන දෘෂ්ටි උපාදාන ඔය විදිහට බැහැගත් දෘෂ්ටි ඕන තරම් තියෙන්න පුළුවන් එක එක සිත්වල
එනගන කාම උපාදාන දෘෂ්ටි උපාදාන දිට්ටි උපාදාන කිව්වා. ඊළඟට සීලබ්බත උපාදාන. සීලබ්බත උපාදාන කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ වෙච්ච කෙනෙක් තුල පවතින උපාදානියක් නෙවෙයි ඒක. චතුරාර්ය සත්‍ය අවබෝධ වුණා නම් අන්න සීලබ්බත පරාමාස කියන සංයෝජනේ පහ වෙලා යනවා. සෝවාන් ඵලලාභියගේ. දැන් මේ පෙන්වන්නේ බුදු පියාණන් වහන්සේ මේ සසර සත්‍යයා තුල මේ සිත තුල මේ සසර දුක්ඛස්කන්ධයේ සමුදේවන මේ පරිසම්පාදයේ තුල පවතින උපාදාන. ඒ නිසා මේ කෙලෙට අයිතිකක් වශයෙන් විග්‍රහ කිරීමක් නෙමෙයි මෙතන තියෙන්නේ. මෙතන පවතින ධර්මතාව ගැනයි මේ ධර්මයේ ගැනයි පැහැදිලි කරන්නේ. දැන් සීලබ්බත සීලබ්බත උපාදාන කියනවා. ඒ කියන්නේ සිල්වතක් දැඩිව අල්ලගෙන ඉන්නවා. මේ සීල මේ සිල්වතින්මයි නිවන් දකින්නේ. මේ සිල්වතින්මයි සුගතියටපත් වෙන්නේ. දැඩිව අල්ලගෙන ඉන්නවා. ගොඩක් අය මේ සිල්වත අල්ලගෙන ඉන්න එකෙන් එයාලා හිතන් ඉන්නේ සැපතක් උපදිනවා කියලා. නමුත් වෙන්නේ මේකෙන් විපතක්. උදාහරණයක් ගත්තොත් ඔබට මතක ඇති මම මීට පෙරත් කිව්වා ඒරකපත්‍ර නාගරාජයේ කතාව. දැන් ඒරකපත්‍ර නාගරාජයේ කතාවේ ඒ හාමුදුරුවෝ අවුරුදු 20000ක් සිල් රැකලා. ඔන්න සීලබ්බත උපාදානයක්. දැඩිව සිල්වත අල්ලන් හිටියා. කොච්චර දන්නවට අල්ලන් හිටියද කියනවනම් ගහක කොලයක් ඇදිච්ච පාර මහ වික්ෂිප්තයකට පත් වුණා. විනේ ශික්ෂාවක් තියෙනවා ගහක කොළ ගස් කොළන් සිදීම ගහක කොළ කැඩීම ඇවතක් හැටියට පචිති ඇවතක් හැටියට. දැන් මේ ඇවත සිද්ධ වුණා. බලන්න මෙතන තියෙන ඒ මෝඩකම. දැන් මේ සීලවත සිල්වත දැඩිව අල්ලන් හිටපු නිසා ප්‍රඥාවක් වැඩිලා තිබුණෙම නෑ. ඒ නිසා මොකද වුනේ? සිල්වත ගැන විතරයි හිතුවේ. ඒ නිසා අතන සිද්ධ වෙච්ච දේවත් පෙවුන්නේ. දැන් එතන සිද්ධ වුනේ තමන්ගේ අතින් කොලයක් කැඩිච්ච එක නෙමෙයි. තමන්ගේ අතින් හිතල මතල කොලයක් අඩපු එක නෙමෙයි. චේතනාත්මකව කොලයක් කැඩුවේ නෑ. ඔරුවේ නගින්න යනකොට මේ භික්ෂුව ගඟට බහින මොහොතේ ඔරුවේ නගිනකොට ලිස්සල ගිය නිසා එතන තිබිච්ච ගහක අත්තක් අල්ලගත්තා. ඒරක කියන ගහේ අත්තක් අල්ලගත්තේ. ඒ නිසා මොකද වුනේ කොලයක් කැඩිලා ගියා. හිතලා කැඩුවා නෙමෙයි. නොහිතාම අර ගහේ අත්තල්ලද්දි කොලේ කැඩලා ගියා. දැන් මොකද වුනේ? මේකම හිති හිත ගියා. ඒ තරම් අර සිල්වත දැඩිව අල්ලගෙන අයියෝ මට වෙච්ච විපතක් අනේ මගේ සීල කෙලසුණා අනේ මෙච්චර කාලයක් රැක්ක සීලේ අනේ මං කවදාවත් ගහක කොලයක් අල්ලන්නේ නැහැ මොන විපතක්ද මට මේ වුනේ කිකි හිති හිත ගියා. දැන් බලන්න එතන ඥානයක් වැඩිච්ච නැති හැටි. දැන් එක පැත්තකින් හිත හදාග එක පැත්තකින් නෝනින් දකින්න තිබුණා මම මේ ගහේ කොලයක් හිතලා කැඩුවේ නෑ නේද කියලා. එහෙම හිතන්නවත් ඥානයක් තිබුණේ නෑ. අනිත් පැත්තෙන් දකින්න තිබුණා ගහේ කොලයක් කැඩෙන එක ප්‍රාණයක් නැසෙන වගේ වැඩක් නෙමෙයි. පචිතයවතක් ඒක. ඒක බුදු පියාණන් වහන්සේ දේශනා කළේ අර එක්තරා භික්ෂුවක් දැන් අපේ ශාසනය නම් එක්තරා භික්ෂුවක් මේ දෙවඟනක් හිටපු ගහක් සිඳලා ඒ දිව්‍යාංගනාවගේ විමාන විනාශ කළා දැම්මා. එදයින් පස්සේ තමයි ශික්ෂාපදේ පැනවු. ඉතින් කාශ්‍යප බුදු පියාණන් වහන්සේගේ ශාසනයේ එබඳු සිදුවීමක් අලලා ඒ ශික්ෂාපදේ පනවන්නේ. ඉතින් ඒ ශික්ෂාපදේ අදහස ගහක කොලයක් කරන්න කියලා නිවන් මඟ වෙහෙන්නේ නැහැ. නැත්තම් සුගති මාර්ගය වෙහෙන්නෙත් නැහැ. ඉතින් ඒ භික්ෂුව නම් චතුරාර්ය සත්‍ය අවබෝධය තියෙච්ච නෙවෙයි. චතුරාර්ය සත්‍ය අවබෝධයක් තිබිච්ච කෙනෙක් නොවේ කියලා පේනවනේ. ඉතින් ඒක නිසා මොකද වෙන්නේ? මේ සිද්ධ වෙච්ච වැරදි තියෙන දිග වරදි තියෙන දිගපල්ලව තේරුම් ගන්න බැරි වෙච්ච මේ භික්ෂුව එදා ඕකම හිටි හිට ගිහිල්ලා අවද්දසන්න ඕනේ අවද්දසන්න ඕනේ කියලා හිතේ තිනකොට මල මැරුණාට පස්සේ අඥාන මානසිකත්වයක ඉන්නේ මැරුණේ. ඇයි ඒ? ගහක කොලයක් ඇදිච්ච එක පිළිබඳව යථාර්ථය තෝරගන්න බැරි තරම් අඥාන සනගිදල මැරිච්ච නිසා. තිරිසන් කොලේ ගිහිල්ලා පුදුනේ ඒක පත්‍ර නාගරාජය කිය. අර සීලයක් අර අර ආකාරයෙන් හරි සීලය රැක්ක නිසා කියන්නේ සීලේ රැක්කානේ ඒක දැඩිව අල්ලගෙන උපාදාන සීලබ්බත උපාදාන කිව්වේ ඒක දැඩිව අල්ලගෙන සීල රැක්ක නිසා ඒකෙන් පොඩි යහපතක් වුණා මොකද්ද 이르දිමත් නාගරාජයෙක් වුණා හැබැයි නාගරාජය 이르දිමත් වුණත් ඒක නාගයෙක් තිරිසනෙක් අර එක්තරා මිනිහෙක් දවසක් කිව්වා කෝටිපති ගෙවල් වලත් ඉන්නවා පාරෙත් ඉන්නවා බල්ලෝ කෝටිපති ගෙවල් වලත් ඉන්නවා බල්ලෝ උන් ලොකු ඇඳන් වල නිදා ගන්නවා සැප ඒ මිනිස්සු කනවටත් වඩා සැප ආහාර කනවා ඊට පස්සේ උන් ලොකු ජීප් වලත් යනවා ඔක්කොම තියෙනවා හැබැයි ඉතින් ඌ බල්ලෙක් නේ කියලා
කොච්චර කෝටිපති ගෙදර ගිහියා තු බල්ලමනේ බල්ලා බල්ලමයි බල්ලාට ඊට වඩා වටිනාකමක් හම්බෙන්නේ ඒ වගේ දැන් ඉර්ධිමත් වුණත් ඉර්ධි නැති වුණත් තිරිසන් කුලේ සතෙක්නේ තිරිසනා තිරිසනාව තමයි ඉතින් ඒක නිසා ඒරක පත්‍ර නාගරාජය වෙලා බුද්ධාන්තරය තිස භවයෙන් භවයට ඔය විදිහට ඒ තිරිසන් සංකාරය ගෙවා ගන්න බැරුව දුක් විඳා දැන් බලන්න සිල්වත තදින් අල්ලගෙන වෙච්ච විපත දැන් ඔය එක එක සිදුවීමක් විතරයිනේ දැන් ඔය දැන් ඔය අපි මේ මුළු බුද්ධාන්තරයේම එක සිදුවීමක් ගැන මේ කතා කරන්නේ මේ වගේ සිදුවීම් කීයක් ඇද්ද ඕන තරම් ඒ වගේ අඥානකමින් සිල්වත අල්ලගෙන විනාශ වෙලා ගියාය ඕන තරම් ඉන්නවා සාසනේ අතීතෙත් අදත් හෙටත් ඉන්න පුළුවන් ඒ නිසා පින්වතුනි ඔන්න මේ නුවණින් දකින්න ඕන බුදු පියාණන් වහන්සේගේ සාසනීය නුවණ නැත්තන්ටයි ප්‍රඥාවෙන්තන්ටයි ප්‍රඥාවෙන් තොරව දකින්න නිවනෝ සුගතිය මොකද්ද ඒ නිසා ඔන්නෝම සිල්වත දැඩි වල්ලගත් පිරිසක් ඉන්නවා ඒ ඇයිට වෙන්නේ මොකද්ද ඒ සිල්වත නිසාම විනාශයටපත් වෙනවා ඇයි එහෙම කියන්නේ ඒ සිල්වත ආරක්ෂා කරගන්න ගිහිල්ලා මහා පාප කර්මයන් රැස් කරගන්නවා මහා පව් රැස් කරගන්න එහෙම අවස්ථා ගැන තියෙනවා කතා පුවත් ගොඩක් දැන් මට එකෙන් එක කියන්න කිව්ව ගොඩක් වෙලා යන නිසා මම කියන්න යන්නේ දැන් සමහර කෙනෙක් ඉන්නවා එයා සිල්වත රකින්නවා මම උදාහරණයක් ගත්තොත් හරියට 11යි 30ට කලින් කැම ගන්න ඕන හරියට 11යි 30ට කලින් ආහාර ටික ගන්න ඕන දාන ටික ගන්න ඕන ඒක තමයි ඒක සිල්වත දැන් මොකද වෙන්නේ 11යි 35 වෙනවා දැන් පුපුරනවා දැන් ද්වේෂයෙන් පුපුරනවා නලියනවා පොළොවේ අඩි ගහනවා දැන් විලාප ගහමින් ඉන්න දැන් මොකද සීලය කෙලසුණා 11යි 30 පෑන්න දාන වේලාව පෑන්න විනාසයි විනාසයි සීලය දැන් 11යි 30ට දාන ගන්න එක සීලය කියලා හිතාගෙන හිටපු නිසා එතනින් එහා පැත්තට අර දානි අරන් ආපු සිල්ලන්තය ගැන වෛරී චේතනාවක් ඇති කරගෙන මහා පව් ගොඩක් රැස් කරගත්තා. දැක්ක නේද? සිල්වත දැඩි වල්ලා ගත්තාම එන වැඩි. බුදු පියාණන් වහන්සේ දේශනා කරන සංවරට්ඨෙන සීලං අවබෝධයෙන් රකින සීලයක් මිසක් අනවබෝධයෙන් රකින සීලයක් නෙවෙයි. එහෙනම් ඔය වගේ උදාහරණ සිය ගාණක් කියන්න පුළුවන්. එහෙනම් සීලබ්බත උපාදාන කියන ඔන්න ඔවට ඊළඟට ඔක පැවිද්දෙක් වෙන්න ඕනේ නෑ තේරුම් ගන්න ගිහියෙක් වුණත් ඔබට පුළුවන් ගිහියොත් ඉන්න ওই જાතිය සිදු රකින්න අය අමුතු සිදු රකින්න අය ඒ නිසා ගිහියන්ටත් ওই විදිය සිල් උපාදාන දිනවා ඇත්තටම ගත්තොත් අවබෝධයෙන් නෙවෙයි රකින්නේ උඩට සමාජයේ බොරු සීලයක් අවබෝධයෙන් නෙවෙයි රකින්නේ ඒ නිසාම නමුත් අර ලෝකයාට පේන්නේ එක තදින් අල්ලගත්ත නිසා එහෙම එකක් නිකන් ලෝකයාට විද්‍යමාන වෙනවා නමුත් අභ්‍යන්තරයෙන් අතුලාන්තයෙන් එහෙම එකක් ඇත්තෙත් නෑ දැන් බලන්න අර සත්‍ය වශයෙන්ම අර ඒරකපත්‍ර නාගරාජයා වෙච්ච වික්ෂුව අවුරුදු 20000ක් සිර රැකලානේ ඒක ඇස් පණ අපිට පේනවනේ මොකද අර කොලේ කැඩිච්ච එක එච්චර හිතයමාරාවක් උනේ නිසා එච්චර දැන් ඒකෙම පේනවනේ කොච්චර පාරිශුද්ධ සීලයක්ද රැකලා තියෙන්නේ කියලා දැන් කොයි සීලෙන් ලැබිච්ච ප්‍රතිඵලෙ එහෙනම් අන්න සීලබ්බත උපාදාන මේ ඔක්කොම දුක පිණිස පවතින අවබෝධයෙන් දරවන සිල් රකින්නේ ඒ සීලය සුගතියටවත් ඔසවන්නේ බුදු පියාණන් වහන්සේගේ දේශනාව මගේ නෙමෙයි. උන්වහන්සේ දේශනා කරන අවබෝධයෙන් සිල් රකින්. අවබෝධයෙන් සිල් රකින්. සිත සංවර කරගැනීමේ ආර්ථයෙන් සිල් රකින්. එතකොට අන්න සපතක් ලැබෙන. ඊළඟ සීලබ්බත උපාදාන. හතරවෙනි එක අත්තවාද උපාදාන. කාම උපාදාන, දිට්ඨි උපාදාන, සීලබ්බත උපාදාන, අත්තවාද උපාදාන. අත්තවාද උපාදාන කියන්නේ මොකද්ද? නමෝක පිළිබඳව යම් යම් විග්‍රහයන් තියෙන්න පුළුවන් මෙන්න මෙහෙම. ඔය අත්තවාද කියලා කියන්නේ අත්භවයක් ඇත නැත යන ආදි වශයෙන් ගත දෘෂ්ටි ගැන. සක්කාය දිට්ඨි ආත්ම දෘෂ්ටිය කියලා. ඊට වඩා වෙනස් එකක් ඔය තියෙන්නේ. අත්තවාද කියන්නේ ඒ ඒ පුද්ගලයා සතු ඒ සත්‍ය සතු ඒ සිත විසින් දැඩිව ගත්ත අදහස් ටිකක් තියෙන. එයාටම විතරක් ආවෙන්නේ කියලා. මේකට අපි භාෂාවේ කියන ආදානග්‍රාහී කියලා. තමාගේ මතය අර දැන් දිට්ටි කියනේවා දිට්ටි උපාදානයේට ඇතුළත් වන දිට්ටි ඒව සමාජීය ව්‍යාප්ත වෙලා තියෙන්න පුළුවන් ඒව පොදුවේ පිරිසක් විසින් පිළිගත් දෘෂ්ටි වෙන්නත් පුළුවන් ඒව සමාජීය අනුභවයන් වෙලා තියෙන සමාදම් වෙලා තියෙන දෘෂ්ටි වෙන්න පුළුවන් මෙතන අත්වාද කියන්නේ ඒ ඒ පුද්ගලයා විසින් ගත්තා වූ අදහස් ටිකක් වාදයක් තියෙනවා එයාගේම මතය අත්නෝ මත කියන්නේ අන්නේ ඒ කියන්නේ වෙන කාගේවත් එකක් නෙමෙයි. ඒ ඒ සත්‍යයටම උරුම, ඒ ඒ සිතටම අදාළ දැඩිව එල්බගත්ත මත වාද අදහස්. මෙන්න මේවට කියනවා අත්වාද කියලා. අත්වාද උපාදාන.
දැන් උදාහරණ ගමුකෝ මම උදාහරණයක් දෙයක් කියන්නම් මට හම්බෙලා තියෙන හිමයි දැන් ගමේ පන්සලේ හාමුදුරුවන්ගේ මොකක් හරි අවඩක් වෙනවා අවඩක් වෙලා අර එක මකුණයි දරුවෝ කන්නේයි ඔක්කොම මකුණ මරන්න කිව්වාගේ එක භික්ෂුවක් නිසා සිද්ධ වෙච්ච අවඩට ඔහු සියලු භික්ෂුන්ට වෛර කර එක පන්සලකින් සිද්ධ වෙච්ච අවඩ නිසා ඔහු කිසිම විහාරස්ථානකට යන්නේ නැහැ. එහෙම කියන ඉන්නවා මම නම් ඔය කාටවත් වඳින්නේ නැහැ. කිසි කෙනෙක්ට වඳින්නේ නැහැ මම. ඇයි ඒ? බැලුවාම පෙර කාලෙක කවදා හෝ දවසක අපිට හිතා ගන්න බෑ කවදා හරි දවසක කුඩා හරි තරුණ හරි කාලෙදි මොකක් හරි වෙච්ච වැරද්දක් නිසා මොකක් හරි හිත රිදීමක් නිසා මොකක් හරි වෙච්ච අතපසු වීමක් නිසා භික්ෂුවකගෙන්. ඒ නිසයි මේ පුද්ගලයා මේ කිසිම භික්ෂුවකට වඳින්නේ නැත්තේ. අන්න අත්වාදී ඔහු ඔහුගේ අත්නෝ මතයක් ඒක. ඒක ඇත්තක් නෙමෙයි මොකද ඒ භික්ෂුවගේ අතින් ඒ වැරද්ද වුණා කියලා අනිත් භික්ෂුණුත් පරි නෑනේ. අර එක්තරා පුරුෂයෙක් ගැන අහන්න හම්බුණා ගමේ පන්සලේ හාමුදුරුවොත් එක තරහ පලිගත්තේ කොහමද ක්‍රිස්තියානි පල්ලියක සමාජිකයෙක් වුණා. ඒ කියන්නේ ආගම වෙනස් කළා. දැන් ඔහු හිතුවේ ගමේ පන්සලේ හාමුදුරුවන්ට රිදෙයි බුදුරජාණන් බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ රත්නයේට රිදෙයි ඒ වැඩෙන් කියලා. අනුවාණි අඥානකම. එහෙමයි ඔබ ඕන තරම් දැකලා ඇති. ගමේ පන්සලේ හාමුදුරුවොත් එක තරහ වෙලා ආගම වෙනස් කළා. ඒකයි ලොහුගේ මතයක්. ඔහුගේ අත්නෝ මතයක්. මෙන්න මේ වගේ අත්නෝ මත දරන පිරිස ඉන්නවා. ඒ මතය ඔහුට සීමා වෙච්ච එකක්. ඔහුට ආවේනික වෙච්ච එකක්. අන්න ඒවට කියන අත්වාද කියලා. නැතුව මේ සක්කාය දිට්ඨිය පිළිබඳ වාද නෙමෙයි ඔය. ආත්ම දෘෂ්ටිය පිළිබඳ වාදත් නෙමෙයි. අනර අත්වාද, පරවාද, අත්වාද. පරවාද කියන්නේ අනුන්ගේත් ඒ වගේ අදහස් තියෙනවා. අත්වාද කියන්නේ තමන් තුළ පවතින අත්නෝ මත. කියලා අපි සිංහලෙන් කියනකොට අත්තරෝ මත මෙන්න මේ අත්තරෝ මත ඒවත් තියෙනවා දැන් මේ බණ කියද්දිත් ඒව එළියට එනවා දැන් බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ දේශනා කරනකොට ඒ ධර්ම දේශනාව තුළ තියෙන ආකාර හතරක් එක තමයි පෙළ තියෙනවා පාලිය තියෙනවා ඒ කියන්නේ බුදු පියාණන් වහන්සේ දේශනා කරපු බුද්ධ පරියාප්තියක් තියෙන මේ දේශනාවේ පාලි වචනත් ඇහෙනවා ඊළඟට තියෙනවා අටුව පෙළ අටුව प्रधानिया ඒකත් පවත්තන්ගෙන පිරිසක් ඉන්නවා අපේ ලොකු හාමුදුරුවෝ අහවලා මෙන්න මෙහෙම පවත්තන් ආව අදහසක් මේව ප්‍රතිපත්තියක් අපිත් ඒක රකින්න ඕන කියලා. මේකට කියන ආචාර්යවාද. ਵਿਚාරයක් නැති ඒවා නිකන් අර ඉස්සරහින් එන කකුලුව ඇදේට ගියා නම් ඉතින් පිටිපස්සෙන් එන්නේ අර ඉස්සරහින් එන හරක ගියා නම් ඇදේට පිටිපස්සෙන් එන හරක් ටිකක් යන ඇදේට තමයි. එතකොට කියන අර ඉස්සරහ ගිය හරක යන්න යන්න ඇදේට ඒ නිසා අපිත් යන්න ඕනේ එහෙම ඇදේට. බබ්බ රූපතය නැතිවසි මෙයා හොඳ කෙනෙක් එයා හොඳ දේවල් තමයි කරේ එයා හොඳ දේවල් තමයි හිතුවේ ඒ නිසා එයා ගත්ත මාර්ගය අපිත් ගන්නවා අපිත් ඒ පාරෙම යනවා කියලා එහෙම එකක් තියෙනවා ඒක ප්‍රතික්ෂේප කරන්න කියලා බුදු පියාණන් වහන්සේ කාලාම සූත්‍රෙම දේශනා කරා නමුත් එහෙම යන අය ඉන්නවා ඒවට කියනවා ආචාර්යවාද ආචාර්යවරයාට වැරදුනා නම් ඉතින් ගෝලයන්ටත් ඔක්කොටම වැරදුනා තමයි එතකොට පෙළ අටුව ආචාර්යවාද ඊළඟට අත්තරෝ මත ඔය තුරටම අදාළ නැති හේකුත් කියන බණ කියද්දී. ඒ කියන්නේ දැන් බණ කියද්දී අර බුදු පියාණාසගේ පෙළත් ඉදිරිපත් කරනවා. ඊළඟට අර අටුවාවල තියෙන ඒවත් ඉදිරිපත් කරනවා. ඊළඟට ආචාර්ය වාදත් ඉදිරිපත් කරනවා. ඊට පස්සේ අත්නෝ මත. ඒ කියන්නේ කිසිම කෙනෙක්ගෙන් ආපු දෙයක් නෙමෙයි තමාගේම ඔලොමොට්ටල කමින් සමායට හදාගත් අදහස් තියෙනවා. ඒවත් කියන. මෙන්න මේ හතරම එකතු වෙලා තියෙන දේශනාවල ඉතින් බුදු පියාණාස දේශනා කරන්නේ එකයි
අර කාලාම සූත්‍රයේ දේශනා කළෙත් ඒකයි බහා බලන චතුරාර්ය සත්‍යයට මේ කියන ධර්මය දුක්ඛාර සත්‍යයට ගැලපෙනවාද දුක්ඛ සමුදයාර සත්‍යයට ගැලපෙනවාද දුක්ඛ නිරෝධාර සත්‍යයට ගැලපෙනවාද දුක්ඛ නිරෝධගාමිනී පටිපදාර සත්‍යයට ගැලපෙනවාද මේ කියන කාරණාව පටිසමුපාදයට ගැලපෙනවාද විලක්ෂණයට ගැලපෙනවාද මේ කියන කාරණාව රාගය දේශය මොහය දුරු කරගන්න දේශනා වෙන කාරණාවත් රාගය දේශය මොහය වැඩි වෙන්න වර්ධනය කරගන්න දේශනා වෙන කාරණාවද යන දේශයෙන් බලන්න ඕන ධර්මයට සූත්‍රයට විනයට බහ බලන්න ඕන ධර්මයට බහ බලනවා කිව්වේ පටිසමුපාදයට බහ බලනවා දැන් අපි මේ කරන්නේ ඒක තමයි ඊළඟට චතුරාර්ය සත්‍යයට බහ බැලීමට කියන සූත්‍රයට බහ බැලීම ධර්මයට සූත්‍රයට ඊළඟට චතුරාර්ය සත්‍යයට ගැලපෙනවා නම් අන්න සූත්‍රයේ බහ හිටියා පටිච්ච සමුප්පාදයට ගැලපෙනවා නම් අන්න ධර්මයේ බහ හිටියා ඊළඟට බලනවා විනයට බහ බලනවා විනය කියන්නේ මොකද්ද රාගය දේසේ මොහේ දුරු වීමට විනය කියන්නේ රාගය දේසේ මොහේ දුරු වෙනවා නම් මේ ධම් කාරණාවේ මේ ධම් පරියාය මේ ධම් ව්‍යාකරණෙන් අන්න එක අන්න විනයට බහ හිටින එහෙනම් ඔය තුනටම ගැලපෙන්නේ නැත්නම් විසි කළ දාන කුණු කොටද මොකද්ද මේ විශ්වයේ පහළ වෙච්ච අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේ මේ සියලු දෘෂ්ටිගෙන් අත මිදලා සියලු දෘෂ්ටිගෙන් අත මිදෙන මාර්ගය ලෝකයට දේශනා කරලා තියෙද්දි මේ අල්ප ඥාන තියෙන හිස් පුරුෂය ලෝකේ හදාගත්තා වූ මෝඩ අදහස් ඔළුව උඩ කරමින් ඉන්න ඕද විසිකර දාන කුරුවට තොක්කම ඉදා චින්තකයා නිවන් දකින්න එක එක අනුන්ගේ චින්තනයන්ගෙන් අනුන්ගේ චින්තනයන්ගෙට වහල් වෙලා අනුන්ගේ චින්තනයන් මිලට අරගෙන අනුන්ගේ චින්තනවල ගැත්තු වෙච්ච කිසි කෙනෙක් නිවන් දකින්නේ නැහැ සංසාරය යන අලුමොට්ටලෙ වේ ඔබ නිදහස් චින්තකයෙක් වෙන බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශ්‍රාවක යනු නිදහස් චින්තකයා මේ නිදහස බුදු පියාණන් වහන්සේ ඔබට ඉහෙටත් උඩින් දීලා තියෙනවා ඉහෙටත් උඩින් දීලා තියෙනවා කවුරුවත් කිව්වට පිළිගන්න එපා මෙන්න මේ 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 නිර්ණායකයන්ට බහ බලන්න ඒකයි කියවා කියන්නක් කිසේකේවත් අසන්න සිහි බුද්ධියෙන් ඇසිය යුතුයි කිය එහෙනම් නිදහස් චින්තකයෙක් වෙන්න අනුන්ගේ චින්තනෙන් අනුන්ගේ පහණෙන් එළිය බලන කෙනෙක් වෙන්න එපා අනුන්ගේ චින්තනෙන් ඔබ නිවන් දකින්නේ ලෝකයා තම තමන්ගේ අල්ප ඥාන වලින් තමන්ගේ ඔලොමෝට්ටලකම ලෝකයට ප්‍රදර්ශනය කරමින් එක එක මෝඩ කතා කියලා තියෙන්න පුළුවන් ඔක්කොම විසිකලා දාන පයින් ගහන්නේ වට අසිරිමත් වූ බුදු පියාණන් වහන්සේගේ ධම උතුම් වූ චතුරාර්ය සත්‍ය ප්‍රලක්ෂණේ පටිසමුපාදේ ඒ උතුම් ධර්මයට බහ බලන්න මේ අදහස් සියල්ල ඒකට ගැළපෙනවා නම් පිළිගන්න හිස මුදුනේ නැත්තම් දෙපතුල යට දාලා පාගල විසිකලා දාන කුණු කාමුව. එතකොට නිවන් දකින්න ඔබ. එතකොට මෙන්න මේ අත්වාද තමන් තුළ තිබුණත් වැරදි නම් වැරදි කියලා දකින්න ඥානයක් තියෙන ඕන අදහසක්. එතකොට අත්නොමතුලින් නිදහස් වෙන්න පුළුවන්. ඒකයි කිව්වේ චින්තනයේ නිදහස් කිරීම, චින්තනය විමුක්තියටපත් කිරීම, චින්තනයේ නිවහල් වීම, නිවහල් සිතවිලි දරනා සිතත් උදාරයි කිව්වට නිවහල් වෙන්නේ කොහොමද කියලා දන්නේ නැහැ. වහල් වෙලා නිවහල් ගැම ගැන කියනවා. වහල් චින්තනයක් තියෙන්නේ. ඒ කියන්නේ හැම තිස්සෙම අනුන්ගේ චින්තනයක් ඔස්සේ බලන්න යන්නේ. අරයා කියපු විදිය, මෙයා කියපු විදිය, අරයා කියන විදිය, මෙයා කියන විදිය වහල් වෙලා ඉන්නේ අනුන්ගේ චින්තනයන්ට. බුදුරජාණන් වහන්සේ බුද්ධ චින්ත බුදු පියාණන් වහන්සේගේ චින්ත ධර්මයට වහල් වෙන්න කිව්වේ නෑ. සම්දික්කෝ තමාතුලින් දකින්න. එහි පස්සිකෝ පරීක්ෂා කරලම ගන්න. නිකන් ගන්න එපා මේ ධර්මයේ. කවුරුවත් ඉව්වා කියලා ගන්න එපා. තමන් තුළින් තමන්ට ප්‍රත්‍යක්ෂ වෙනවා නම් තමන් තුළින් මේ ධර්මයේ තමන්ට පේනවා නම් ප්‍රඥාවට ගෝචර වෙනවා නම් අන්න එහෙනම් මේ ධර්මයේ පිළිගන්න නැත්තම් විසිකලා දාන්න කවුරු කිව්වත් නැත්තම් කවදාවත් ඔබට බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් සොයා ගන්න හම්බ වෙන්නේ නැහැ මොකද සිවුරක් ඇඳලා කිස මුඩු වරලා කියන ඔක්කොටම බුදුබණ කිව්වම හරියනවද කිස මුඩු කළ පමණින් සිවුරක් දැරූ පමණින් නමුණ්ඩ කේන සමනේ නැ මගේ ශ්‍රාවකේ නොවේ හිස මුඩු කළ පමණින් ශ්‍රමණෙක් නොවේ කියලා බුදු පියන් වහන්සේමයි දේශනා කළේ. එතකොට හිස මුඩු කරගෙන සහරාන් බණ කිව්වා නම් එහෙම සිවුරු කුද්දාගෙන ඔබ ඒකත් පිළිගන්නවද? ඒක නිසා පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කරගෙන ඒ ධම්ම මාර්ගය යන්න ඉස්සෙල්ල ධර්මය හොයාගන්න ඉපැයි. එහෙනම් ධර්මයේ සොයා ගැනීමේදී මෙන්න මේ ප්‍රඥා විමර්ශනය තබා ගන්න. හැමතිස්සෙම බලන්න මේ කියන කාරණා ටික චතුරාර්ය සත්‍යට අදාළ වෙනවද? සුද්ධ සිංහලෙන් කිව්වොත් මෙසේ දුක උදා වෙන්නේ මෙසේ දුක අවසන් වෙන්නේ මෙසේ දුක සමුදය වෙන්නේ මෙසේ දුක නිරෝධ වෙන්නේ යන අදිවසින්වත් දේශනා වෙනවද කියලා බලන්න. එසේ දේශනා වෙන්නේ නැත්නම් ඔබට ඒක ගන්න හරියන්නේ නැහැ. එනම් බැහැර කළා දාන්න. මම මේ දේශනා කරන්නේ නිවන් දකින්න ශ්‍රාවකයන්. සංසාරය යන අයට නම් ඕනතරම් බණ තියෙන්න පුළුවන්. එතකොට
එයන් තමන් තුළ තිබුණත් අදහසක් වැරදි නම් ඒක වැරදි කියලා තේරුම් ගැනීම හැකියාව තියෙන්න ඕන ප්‍රඥාවන්ත බෞද්ධයාට. අත්නොමත අඳුර ගන්න. මේක මගේ මෝඩ මතය. මේක ධර්මයට ගැළපෙන්නේ නැහැ. යනාදි වශයෙන් බැහැර කරන්න ඕන. එක එක මත තියෙන දැන් ඔබ කියන්න ගියොත් එහෙම අත්නොමත ගැන සෑහෙන විග්‍රහයක් කරන්න වෙනවා. ඒ තරම්ම බෞද්ධයෝ කියන පිරිස තුළත් අත්නොමත තියෙනවා. උදාහරණයක් ගමුකෝ. මෙන්න මේ වගේ මේක දෘෂ්ටියකටත් අයිති වෙනවා අත්නෝ මතයටත් අයිති වෙනවා අත්වාදයටත් අයිති වෙනවා දිට්ඨිවාදවලටත් අයිති වෙනවා දිට්ඨි උපාදානයටත් අයිති වෙනවා ඒ තමයි දැන් ඔන්න පිරිසක් හදාගෙන ඉන්නවා නිවන් දකින්න නම් ආමිසෝන් නැහැ නිවන් දකින්න අයට ආමිසයක් නැහැ කියලා ඒ කියන්නේ නිවන් මඟ වඩන ශ්‍රාවකයා බුද්ධ වන්දනා කරන්නේ මල් පහන් පූජා කරන්නේ චෛත්‍ය වන්දනා කරන්නේ ඒ මොකුත් නැහැ යන අදිවාසී ඔන්න හදාගත්ත මතය. එහෙම හදාගෙන තිබුණේ. දැන් මේ අනුරාධපුර යුගයේ මහරහතන් වහන්සේලා ලක්ෂ කෝටි ගාණක් වැඩ ඉන්න කාලේ තමයි මහසෑ හැදුවේ. මහසෑ රදුන් වහන්සේ ගර්භයේ වඩා හිඳුණ දවසේ ලෝකේ පුරා මහරහතන් වහන්සේලා 96 කෝටියක් අනුරාධපුරයට වැඩම කරන ඉරිදි බලෙන් ආකාශයේ වැඩ ඉන්නේ 96 කෝටියක් මහරහතන් වහන්සේලා එකවර සාදුකාර දෙනවා 96 කෝටියක් මහරහතන් වහන්සේලා එකවර සාදුකාර දෙනවා බුදුරජාණන් වහන්සේගේ අපි මුලින්දල බැලුවත් මහා පරිනිර්වාණය සිද්ධ වුණාට පස්සේ ඒ 13 වහන්සේලා පවා මෙන්න මේ මේ තැන්වල වඩා හිඳුල චෛත්‍ය හදන්න කියලා උපදෙස් දුන්නේ මහරහතන් වහන්සේලා. බුදුපියාණන් වහන්සේ මේ ශුද්ධ නගරයට ඇවිල්ලා මේ මේ ස්ථානයේ අටම ස්ථානයේ පිහිටන්න කියලා ලකුණු කරේ. එතකොට එදායි මහසෑ ඉදි කරද්දී 96 කෝටියක් මහරහතන් වහන්සේලා සාදුකාර දුන්නා. දැන් එතකොට 96 කෝටියක් මහරහතන් වහන්සේලා සාදුකාර දුන්නේ ආමිසි හොඳ නැහැ කියලා. දැන් මේ චෛත්‍ය රාජයන් වහන්සේ ඉදි වුණාම උන්වහන්සේලා දැක්කා මෙතෙන්ට සසර යන සුගතිය ප්‍රාර්ථනා කරන කෙනෙක් තේනවා. ඒ මිනිසයාත් ඒ අහිංසක මිනිසයාත් මේ අති උත්තරීතර මහසෑ රදුන් වහන්සේට මල පූජා කරලා පහන පූජා කරලා ඒ පිණින් සුගතියට වත් යනවා. ඒ වගේම දැක්කා තථාගතයන් වහන්සේගේ ඒ අසිරිමත් වූ ශ්‍රී සද්ධර්මය අවබෝධයට පත්වන්නා බුද්ධ ශ්‍රාවකයොත් මේ ස්ථානෙට එනවා. ඒ අය එදාට තථාගතයන් වහන්සේගේ අසිරිමත් වූ බුද්ධ ශක්තිය ඔවුන්ට ආරෝපණය වෙනවා. ඔවුන් තුළ මහා වීරිය වැඩෙනවා. ඔවුන්ට එය කුසල ප්‍රත්‍යයෙන් නිශ්‍රය වෙනවා. අර අයට පුණ්‍ය ප්‍රත්‍යයෙන් නිශ්‍රය වෙනවා. ඒ අය සුගතියට යන්න ඒ අයට සුගතියට යන්න මහසෑය උපකාර වෙනවා. මේ අයට නිවනට යන්න මහසෑය උපකාර වෙනවා යන අදිවාසී. කල්පනා කරලා බලන්න නොවනි. එතකොට මේ මහරහතන් වහන්සේලාට එහෙනම් වැරදුනාද? නමුත් අද පිරිසක් කියනවා නේද? නිවන් දකින්න ඔය එකක්වත් ඕනේ නැහැ බුද්ධ වන්දනා, ඔය මුකුත් ඕනේ නැහැ, මල් පහන් පූජා කිරීලා ඒ ඔක්කොම යල් පැනපු අදහස්. ඒව නැහැ නවීන සියවසේ ප්‍රබුද්ධ ක්‍රමයට නිවන් දකින්න ඕම නෙවෙයි මෙහෙමයි කියලා. එතකොට ඒ අය මේ චෛත්‍ය වලට නිග්‍රහ කරන්නත් පුළුවන් මහසෑයට පවා. කාටද කියන්නේ? ඔබම කල්පනා කරලා බලන්න. ඔබම කල්පනා කරලා බලන්න මෙන්න මෙහෙම දෙයක්. යම්කිසි ආකාරයකින් පාසලක අපි ඉගෙන ගන්නවා ශිල්ප ශාස්ත්‍ර. ඒ ඉගෙන ගත්තාම අපිට මේ ගුරුවරයෙක් අකුරු ටිකක් කියලා දුන්නා, අකුරු ශාස්ත්‍රය කියලා දුන්නා. ඒ ගුරුවරයා අකුරු ශාස්ත්‍රය කියලා දීපු නිසා අපට පොතපත කියවන්න පුළුවන්කම ලැබුණා. ඒකත් අපිට ජීවිතේට මහාලෝකයක් වුණා. ඒ ගුණයට ගරු කරලා ඒ ගුරුවරයා දැක්ක තැනකදී අපි ඒ ගුරුවරයාට දන ගහලා වදිනවා. ඒ ගුරුවරයාගේ ගුණේ සීකරන. එහෙමනම් මේ භයංකාර සංසාරේ අනන්ත කාලයක් අසරණ සත්වයක වශයෙන් අසාර භවික සත්වයක වශයෙන් මේ භවෙන් භවයට කර්මානුරූපව පැවතා ආපු ගමනේ අනන්ත සංසාර දුක්ඛ ස්කන්ධයක් උරුම කරගෙන ආවේ. අනන්ත අන්ධකාරයකයි පසු වුණේ. එවදු මහා දුක්ඛ ස්කන්ධයක් සිඳිබිද දමමින් ඒ මහා භයානක සසර අන්ධකාරයෙන් නිදහස් කරමින් ඒ අසිරිමත් වූ ප්‍රඥා ලෝකයෙන් තමන්ගේ ජීවිතය කළු කළා වූ ඒ සද්ධර්මයේ මන ආලෝකයෙන් මේ මුළු චිත්ත මණ්ඩලයේම එකලු කළා වූ ඒ අසිරිමත් වූ මහා ශාස්ත්‍රූවරයාණන් වහන්සේට වන්දනා කරන්න බැරි නම් එබඳු ශ්‍රාවකයා ගැන ඔබට මොකද හිතෙන්නේ?
දැන් තමන්ට අකුරස් ශාස්ත්‍රයක් උගන්වපු ගුරුවරයාට දන ගහලා වඳින්න හිතෙන්නේ නැති ශිෂ්‍යෙක් ඉන්නවා නම් ඒබඳු ශිෂ්‍යයා ගැන ඔබට මොකද හිතෙන්නේ? අනන්ත සංසාර ගමනක ඉඳලා අනවරාග සංසාරේ අප්‍රමාණ දුක් විඳින්න ආපු සසර ගමනක දුක්ඛස්කන්ධයෙන් නිදහස් වෙන ඒ අසිරිමත් වූ නිර්වාණ මාර්ගය පෙන්වා දෙන්නා වූ ඒ මහා භයානක සංසාර අවිජ්ජා අන්ධකාරය මෝහ අන්ධකාරයෙන් දුරු කරන්නා වූ ඒ අසම සම වූ මහා ප්‍රඥා ලෝකේ පතුරවන්නා වූ මහා ශාස්ත්‍රවරයන් වහන්සේ ඉස්සරහා දන ගහලා වඳින්න බැරි නම් අත් දෙක උස්සලා වඳින්න බැරි නම් උන්වහන්සේනේ මල පහන පූජා කරන්න බැරි නා. එබඳු ශ්‍රාවකයන් ඔබට මොකද හිතෙන්නේ? ඒක ශ්‍රාවකෙද්ද? එහෙනම් මතක තියාගන්න ඒ හිස්පුරුෂයා කවදාවත් බුදුරජාණන් වහන්සේ ධම් බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නය පිළිබඳව ගුණ මාත්‍රයකවත් ආභාෂය ලැබල නැහැ. ඒ හිස්පුරුෂයාට බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නේ සෙවණැල්ලවත් වැඩිලා නැහැ. මොකද බුද්දේ බුද්ධය අවිච ප්‍රසාදෝ ධම්මේ අවිච ප්‍රසාදෝ සංඝේ අවිච ප්‍රසාදෝ කියන ඒ අවිච ප්‍රසාදයටපත් වුණා නම් වැඩිපුරම දකින්නේ අසිරිමත් වූ බුදු පියාණන් වහන්සේ ගුණේනේ. ශ්‍රී සද්ධර්මයේ ගුණේනේ ආර්ය මහා සංඝ රත්නේ ගුණේනේ. එහෙනම් ඒ ගුණේ ඉස්සරහා නැවෙන්නේ නැද්ද හිත? නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස කියලා කියවෙන්නේ නැද්ද ඒ කටින්? අත් දෙක එකතු වෙලා උන්වහන්සේට නමස්කාර සිද්ධ වෙන්නේ නැද්ද? උන්වහන්සේගේ මහා ප්‍රඥාවට තමන්ට එළිය දීපු ඒ තමන්ට ප්‍රඥා ලෝකේ ලබා දීපු අශ්‍රිමත් වූ මහා ප්‍රඥාව නමින් පහනක් දැල්ලන්නේ නැද්ද එහෙනම්? එහෙනම් උන්වහන්සේගේ අනන්ත වූ කරුණා ගුණස්කන්ධය සිහි කරමින් සුළු දූපයක් දැල්ලන්නේ නැද්ද? උන්වහන්සේගේ අනන්ත සීල ගුණස්කන්ධය සිහිපත් කරමින් පහන් මලක් පූජා කරන්නේ නැද්ද? ඒ බුද්ධ ශ්‍රාවකයා බුදු පියාණන් වහන්සේ දේශනා කළේ ආමිස එපා කියලාද? බුදු පියාණන් වහන්සේ දේශනා කළේ ප්‍රතිපත්ති අග්‍ර කරගනිව් ආමිෂේ දෙවනි කරගනිව් කියලා. දැන් මොකද්ද මේ කියන්නේ? ප්‍රතිපත්ති විතරක් ඇති ආමිෂේ පා කියලා. මෙන්න මේවා අර දික්ටි සහ අත්තවාද අත්තුනෝ මත එක එක මෝඩ මිනිසුන්ගේ අදහස් නිසා මේව ධර්මයට ගැලපෙන ඒවා නෙමෙයි. එහෙම නෙමෙයි. බුදුරජාණන් වහන්සේ කෙරෙහි කරන වන්දනාව අපතේන එකක්ද? නිවන් දකින්නයි බුදු පියන් වහන්සේට වැඳාම නිවන් මඟ වැහෙනවද? බුදුරජාණන් වහන්සේගේ මහසයාට ඇවිල්ලා වන්දනා කරාම ප්‍රදක්ෂිණාවක් කළා මල පූජා කරාම නිවන් මඟ වැහෙනවද ශ්‍රාවකයාගේ? මොන අඥානියොද මේ? බුදුරජාණන් වහන්සේගේ සෙවණැල්ලවත් වැඩිලා නැහැ. නිවන් දකින්නවා තබා. ඒ නිසා වහාම අත මිදෙන්න මේ වගේ අසත්පුරුෂයන්ගේ. දැන් මේ අසත්පුරුෂයෝ මාව කණ්ඩායවත් මම මේ ඇත්ත කියන්නේ. අවසනම් කාපු දෙන්. එතකොටවත් සැනසීමක් ලැබෙනවා නම් බුදුරජාණන් වහන්සේගේ නාමයේ කෙලසන්නේපා උන්වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ කෙලසන්නේපා ආර්ය මහා සංඝ රත්නයේ ගුණේ නසන්නේපා අති උත්තරීතර ත්‍රිවිධ රත්නයේට හානි කරන්නේපා තමන්ගේ ඔලොමොට්ටල අදහස් වලින්. බුද්ධ ශ්‍රාවකයා කියන්නේ ශ්‍රේෂ්ඨ කෙනෙක්. තමන්ට ආලෝකී දීපු තමන්ට මඟ පෙන්වන ලද මේ මහා ශාස්ත්‍රවරයාණන් වහන්සේගේ ගුණයයි අග්‍ර කොට දකින්නේ අග්ගපසාද සූත්‍රය. බුදු පියාණන් වහන්සේගේ බුද්ධ ශ්‍රාවකයා තමයි බුදු පියාණන් වහන්සේගේ ගුණේ ශ්‍රී සද්ධර්මයේ ගුණේ ආර්ය මහා සංඝ රත්නයේ ගුණේ අග්‍ර වශයෙන් දකින්නේ. එතකොට ඒ ශ්‍රාවකයා කිව්වත් නැතත් නිරායාසයෙන් ආමිෂයටත් යොමු වෙනවා. ප්‍රතිපත්තිය තමයි ප්‍රමුඛ වෙන්නේ. ඒ කියන්නේ නිවන් දැකීම අරමුණු කරගත්තා වූ ප්‍රතිපදාවේ යන ගමන. ඇයි ඔහුට මල පහන පූජා කරන්න බැරිද? බුද්ධ වන්දනාවක් කරන්න බැරිද? එහෙම කොයිතරම් සාන්තියක්ද? ඒ උපනිෂද ප්‍රත්‍යයෙන් නිවනට උපකාරයි. සමාධිය වඩව ගන්න සමතේ ප්‍රගුණ කරගන්න ඒ බුද්ධ වන්දනාවම ඔහුට මහෝපකාරයි. එයින්ම වැඩෙනවා නිවන් මඟ. පුණ්‍ය ප්‍රත්‍ය වැඩෙනවා. එයින් ආවිෂය වන්නේ සබ්බ බලයේ ප්‍රඥා වැඩෙනවා. ඒ පහම ඉදම් මේ පුඤ්ඤං ආසවක්ක වහන් හෝතු කියලා ප්‍රාර්ථනාවෙන් සිද්ධ කළා නම් ඒ නිවන රූපනිශ්‍රේ වෙනවා. ඒ නිසා එක එක මිනිස්සු තම තමන්ගේ ඔලොමොට්ටල අදහස් වලින් මේ උතුම් ශාසනය කෙලසෙනවා. ඔබ මේ අදහස් වලට අහු වෙන්න එපා. එක එක තමන්ට හිතෙනේවා කියන්නේ. අර තවත් මතවාදයක් තමයි සියල් අත්හරින්න කිව්වහම අත්හරින්න ඕන මොකද්ද කියලා දැනගත්තේ නේ. සියල් අත්හරින්න කිව්වහම හිතුවා මේ සියල්ලම අත්හරින්න මේ බුදු පියාණන් වහන්සේ දේශනා කරන සියල්ල අත්හරින්න එකනේ. දැන් බුදු පියාණන් වහන්සේ මොකද සියල්ල අත්හරින්න කිව්වේ? ඇස රූපේ චක්කු විඥානේ චක්කු සංපස්සජා වේදනා කන සද්දය සෝත සංපස්සය කන සද්දය සෝත විඥානේ සෝත සංපස්සය සෝත සංපස්සජා වේදනා යනාදී වශයෙන් ඇහැ කන නාසය දිව ශරීර මනස ඊළඟ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම ඊළඟ විඥාන 6 ඊළඟ සංපස්ස 6 ඊළඟ සංපස්සජා වේදනා 6 මෙන්න මේ සියල්ල 31 මේ සියල්ල කෙරෙහි චන්ද්‍රාගය අත්හරින්නයි කිව්වේ. අත්හරින්න නෙවෙයි අත්හැරෙනවා.
ඉතින් අවබෝධයෙන් උන්වහන්සේ කිව්වා මේ අත්හැරින කතාව. අවිද්‍යාව දුරු වෙනකොට මේ සියල්ල කෙරෙහි තියෙන චන්දරාගේ අත්හැරිනවා කියලා. ඒකත් අත්හරිනවා කියලා අල්ලගෙන දැන් මොකද වෙන්නේ? සියල්ල අත්හරින්න කිව්වහම ඔන්න කල්පනා කරලා බලන්න අඥානකමෙන් සියල්ල අත්හරින්නේ කිව්වේ. ඔයාලා වැරදි ඔය කරන වැඩේ. ඔය මොනවද කරන්නේ? ඔයාලා ඔක්කොම අල්ලගෙනනේ. ඔයාලා බුද්ධ වන්දනාත් අල්ලගෙන, ඔයාලා මල් පහනුත් අල්ලගෙන, අරකට අල්ලගෙන, මේකට අල්ලගෙන ඔක්කොම අල්ලගෙන ඔයාලා පින්දහමුත් අල්ලගෙන ඔය කොහෙද ඔයාලා නිවන් දකින්නේ? මේ වෙන විශාල ධර්මදර ඥානිකින් අර කියන්නේ. දැන් ඔහොම ඔහොම ගිහිල්ලා අන්තිමට එක්තරා භික්ෂුවක් කල්පනා කරා මෙන්න මෙහෙම ලංකාවේ හිටියලු එක්තරා භික්ෂුවක්. ඒ භික්ෂුව කල්පනා කරාලු බුදු පියාණන් වහන්සේ සියල්ල අත්හරින්නයි කිව්වේ. ලංකාවේ මේ හාමුදුරුවෝ ඔක්කොම වැරදි පාරකයි යන්නේ. සියල්ල අත්හැරලා නැහෙනි. සිවුරත් අල්ලගෙන ඉන්නේ, පාත්‍රයත් අල්ලන් ඉන්නේ, සේනාසනෙත් අල්ලන් ඉන්නේ, බේසද්ද පරිස්කාර ඒවත් අල්ලන් ඉන්නේ. මේක නෙමෙයි ක්‍රමේ. මේ මිනිසුන්ට වැරදිලා මේ මෝඩ මිනිසුන්ට කියන්නේ බමුණු පැවිද්ද තුල බමුණු ක්‍රමයක් මේ අනුගමනය කරන්නේ. බමුණු මේ ඉන්නේ, මේ භික්ෂුව නෙමෙයි මේ ඉන්නේ. බමුණු ඉන්නේ, නියම් භික්ෂුව මෙහෙ නෙමෙයි ඉන්නේ, දඹදිවේ ඉන්නේ, හොයාගෙන යන්න ඕන කියලා හිතුවලු. හිතලා කල්පනාද මේ ඔක්කොම අතහැරියාම තමයි පැවිද්ද තියෙන්නේ. ඒකනේ මේ වැරදිලානේ අපට. නියම් පැවිද්ද මේ අය නෙමෙයි. නියම් පැවිද්ද ඉන්නව අන්නට ගංගානම් ගඟගාව. දැන් මේ භික්ෂුව මෙහෙ ඉඳලා දඹදිවට ගිහිල්ලා ඉන්දියාවට ගිහිල්ලා මොකද කරේ? ගංගානම් ගඟගාවට ගිහිල්ලා පාත්‍රෙත් අත්හැරියා, සේනාසන බේසජ්ජ ඔක්කොමත් අත්හැරියා, අන්තිමට සිවුරත් අත්හැරියා. දැන් ඉන්නව අන්න දිගම්බර නිගණ්ඨයෙක් වෙලා ගංගානම් ගඟගාව සියල්ල අත්හැරපු භික්ෂුවක්. ඔන්නම සියල්ල අත්හරින ක්‍රමයකුත් තියෙනවා. ඉතින් ඒක නිසා අන්තයකට බැහැගත්තාම නිගණ්ඨයෙක් වෙලා තමයි නතර වෙන්නේ. ඒ නිසා බුදුරජාන් වහන්සේගේ ධම ප්‍රඥාවෙන් දකින්න ඕනේ එකක් මිසක් දෘෂ්ටියෙන් දකින්න ඕන එකක් නෙවෙයි. දෘෂ්ටිවාදී. තව දේවල් මම කියන්නම් මේ දෘෂ්ටි ඔබට. සමහරු කියනවා ගෙවල් වල බුදුරජාන් දෙවියන්ට පින් දෙන්න එපා කියලා. බුදු පියාණන් වහන්සේ විසින්ම අජාසත් රජුරුවන්ගේ වස්සකාර කියන අමාත්‍යවරයාටයි කිව්වේ. මට මතක හැටියට සූත්‍රයේ මහා පරිනිබ්බාන සූත්‍රයේට සූත්‍ර කිහිපයකට කලින් බේලවගාමාදී සූත්‍රයක තියෙන්නේ. මට හරියටම සූත්‍රේ නම් මතක නැහැ. කොහොම හරි මේ මහා පරිනිබ්බාන සූත්‍රයේට ආසන්න සූත්‍රයක මේ කතා පුවත සඳහන් වෙන ඔබට මේ ධර්මයේ කියවන අපේ පින්වතුන් ඉන්නේ ත්‍රිපිටකයේ පරිශීලනය කරන ඔබට හොඳින් බලන්න පුළුවන් ඒක. බුද්ධ වචනේම තියෙනවා. වස්සකාර කියන බ්‍රාහ්මණයා ඇමතිතියා අජාසත් රජුරුවන්ගේ ඇමති කෙනෙක්. මෙන්න මේ වස්සකාර ඇමතිද බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා, වස්සකාර ඔබේ ප්‍රදේශයේ ඔබ විසින් මේ කරන පින්කම්, ඔබ යම් යම් පින් දහම් කරාම ඒ පින්කම් වල ආනිසංස, ඒ පින ඔබේ ප්‍රදේශයේ ඉන්න අල්පේශාක්‍ය මහේශාක්‍ය ඒ පින් කැමති දෙවියන්ටත් අනුමෝදන් කරන. ප්‍රදේශය විතරක් නෙමෙයි පින් කැමති සියලුම සම්මත දෘෂ්ටික දෙවියන්ට මේ පින් අනුමෝදන් කරන. එතකොට මොකද වෙන්නේ? ඒ අය ඒ පින් අනුමෝදන් කරා ඔබ වතදරුවෙක්සේ රකින්නවා කියලා. මේ බුද්ධ වචනේ. බුද්ධ වචනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන වස්සකාර බ්‍රාහ්මණයාට දෙවියන්ට පින් දෙන්න. එතකොට දෙවියෝ එදාට ඔබව අතදරුවෙක්සේ සුරකින්නවා කියලා. දැන් මේ අතදරුවෙක්සේ සුරකින්න එක දැන් නිවන් මඟ වඩනවා හෝ නොවඩනවා කියලා වෙනසක් තියෙනවද? කාටත් ඒ රැකවන්නේ ලබන්න බැරිද? එහෙනම් පින් දුන්නු. එහෙනම් බුද්ධ වචනේට උඩින් ගිහිල්ලා දැන් කවුරු හරි කියනවා නම් දෙවියන්ට පින් දෙන්න එපා. අන්න ඒක දෘෂ්ටියක්. ඒක තදින් බැහැගෙන අත්නෝ මතයක්, තමන් විසින්ම හදාගත්ත මතයක් වශයෙන් බැහැගෙන ඉන්න නම් අන්න ඒක අත්වාදයකටයි තියෙන්නේ. ඒ වගේම තව එකක්. තිරෝකුඩ සූත්‍රයේ බුදුපියාණන් වහන්සේ දේශනා කළේ මොකද්ද? තිරෝකුඩ සූත්‍රයේ දේශනා කළේම මියගිය ඥාතීන්ට පින් දෙන්න. බිම්බිසාර රජතුමාගේ ඥාති වර්ගයාට. උන්න මේ උදකන් වටින් යතනින්නම් පවත්තති ඒව මෙව ඉතෝදින්නම් පේතානම් උපකප්පති යන අදිවසේ. එතකොට ඒ කන්දක් මුදුනට වහින ජලය ඒ කන්ද දිගේ රූටාගෙන ඇවිල්ලා වැහිබිඳු කිසිම කෙනෙක්ගේ මග පෙන්වීමකින් තොරව විල් පොකුණු වැව් ජලාස ඔය හොයාගෙන ගිහිල්ලා ඒවට එකතු වෙනවා වගේ කෙනෙක් තමන්ගේ ඥාති වර්ගයා සිහි කරමින් දෙන පින ස්ථානයේ හිටියොත් ඔහුට අනුමෝදන් වෙනවා කියලා. ස්ථානයේ හිටියොත් කරන්න දෙයක් නැහැ, නිරාදි. ඉතින් ස්ථානයේ හිටියොත් ඔහුට අනුමෝදන් වෙනවා. එහෙනම් එහෙම දේශනා කරපු බුද්ධ වාචි රුඩින් ගිහිල්ලා අද කවරෙක් හරි කියනනම් ගෙවල් වල මියගිය ඥාතින්ට පින් දෙන්න එපා කියලා.
එතකොට බුද්ධ වචනේ ඉක්මවල ඉවරයි. බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා මහාන මියගිය ඥාති වර්ගයාට, පරලෝස සැපත් ඥාති වර්ගයාට ගොඩක් අය ඉන්නේ දුගතිවල. ඒ ඇයට තියෙන එකම සැපය, ඒ ඇයට තියෙන එකම පිහිට මෙලව සිටින ඥාතියින්ගෙන් ඒ අනුමෝදන් වන පිනයි කියලා. ඒ එපමණක් නෙවෙයි උන්වහන්සේ අගය කරනවා ඒක. මේ ලෝකේ කෘතවේදී මිනිස්සු හරිම හිඳයි. ඒ අය තමන්ට උපකාරයක් වෙච්ච කෙනෙක් මිය ගියාට පස්සේ ඒ අයට ඒ පින අනුමෝදන් කරන්ඩ කටයුතු කරනවා නම් ඒ අය කෘතවේදීත්වයෙන් ඉහළ මිනිස්සු, ශ්‍රේෂ්ඨ මිනිස්සු හැටියට. මොකද මැරිච්ච කෙනා අමතක කරලා දාන්න පුළුවන් ඕනම වෙලාවක අපට. ඒ අය නැවතවිලා අනේ මට පින් දියන් කියන්නේ. එහෙනම් කොච්චර පුළුල් හදවතක් තියෙන්න ඕනද? තමන් ගාවට ඉන්නෙත් නැතුව පින් ඉල්ලන්නේ නැතුව කෙනෙක්ට මතක් කරලා සිහි කරලා ඒ ආකාරයෙන් පින් අනුමෝදන් කරන්න. එහෙනම් බුදු පියාණන් දේශනා කරනවා මියගේ ඥාතයට පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින් කැමති දෙවියන්ට, බ්‍රහ්මයන්ට පින් අනුමෝදන් කරන්න කියලා. දැන් කවුරු හරි කියනනම් මේව එපා කියලා. කවුරු හරි කියනනම් මේව එපා කියලා. එතන තියෙන මොකද්ද? දෘෂ්ටි තියෙනවා, අත්වාදයක් තියෙනවා. ඒ වගේම තවත් දෙයක් කියනවනේ. අර ආටානාටිය සූත්‍රය සම්බන්ධව මට අහන්න හම්බුන හැම කතාවක්. ඒ ආටානාටිය සූත්‍රයේම තියෙනවා. එදා අර සතරවරම් දිවුරෙල්ලා අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේකින් ඉල්ලා සිටින ඔබ වහන්සේගේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාව යන සිව්වන පිරිසට ආරක්ෂාව සලසන විශේෂ පිරිතක් දේශනා කරන්න. මොකද අපතර සිටින යක්ෂයන්, නාගයන්, ගන්ධබ්බයන්, ඊළඟ කුම්භාණ්ඩයන් නොහික්මුණු පිරිස ඉන්නවා. ඔබ වහන්සේටත් ඔබ වහන්සේගේ ශ්‍රාවකයෝ කෙරෙහි පැහැදීමක් නැති වුන් ඉන්නවා. අන්න උන් ගිහිල්ලා ඔබ වහන්සේගේ ශ්‍රාවකයන් හිංසා කරනවා, භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන්ට. ඒ නිසා ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ ඒ අයට රැකවරණයේ සලසන පිරිසක් දේශනා කරන්න කියලාමයි අසිරිමත් වූ සම්මා සම්බුදු පියාණන් වහන්සේ කිජ්ජකූට පර්වතයේ සිට ඒ මහා බලගතු ආටානාටි පිටි සූත්‍රයේ දේශනා කරන්නේ. ඒ ආටානාටි සූත්‍රයේ දේශනා කළ උන්වහන්සේ අවසානයේ දක්වන මොකද්ද? මහාන මේ සූත්‍රය උගණියු, මේ හොඳට ප්‍රගුණ කරව, මේ පිරිත නිතර නිතර පරිහරණය කරව කියලා. එතකොට මේ මහානිකවහමතර භික්ෂුව කිව්වහම මේ භික්ෂුවට විතරක් නෙමෙයි, ඒක ගිහියන්ටත් අදාළයි. මොකද භික්ඛු භික්ඛුණී උපාසක උපාසිකා යනාදී වශයෙන් ඒක විග්‍රහ කරන්නේ මේ හතර ගොල්ලන්ටම රැකවරණයේ සැලසෙන පිරිතක් හැටියට. එහෙනම් ඒ පිරිත ගෙදරක දේශනා කරන්න එපා කියලා කවුරු හරි කියනවා නම් අන්න අර අසිරිමත් වූ බුද්ධ වචන ඉක්මවල ගිහින් අතිධාවනය කරලා, මෙන්න දෘෂ්ටි, මෙන්න අත්වාද. ඒ නිසා විමර්ශනයෙන් තොරව මේ කියන අදහස් කවදාවත් පිළිගන්න එපා. විමර්ශනය කර. කවුරු හරි අඥානේ තමන්ගේ දින අල්ප ඥානේ තරමට ඒ වගේ මෝඩ කතා කියන්න පුළුවන්. හැබැයි ඔබ අහුවෙන්න එපා මේවට. මෙන්න අත්වාද. ඔය ඔතන තියෙන අත්වාදක් තියෙනවා, දික්ටික් තියෙනවා. එහෙනම් ওই පැහැදිලි කලේ කාම උපාදාන, දික්ටි උපාදාන, සීලබ්බත උපාදාන, අත්වාද උපාදාන යනදි වශයෙන් හතර ආකාරයකින් සත්‍යයාගේ හිත තුළ පවතින දැඩිව ගත්ත, ග්‍රහණය කරගත් ආව කෙලෙස්. එතකොට මෙන්න මේ උපාදාන හතර හේතු වෙනවා අන්නර කර්ම රැස්වීමේදී කර්මයන්ගේ ස්වභාවය තීරණය වෙන්නේ. ස්වභාවය තීරණය වෙන්නේ. ඔතනින් දෘෂ්ටි, කාම, මේ උපාදාන අතිශය බලවත් නා. අන්න ඒ කාන්තෙම අතන රැස් වෙන්නේ මෙහෙනම් අපුඤ්ඤාපි සංකාර උපාදාන පත්‍යා භව කියලා. මොකද මෙතන කාම උපාදානියත් බලවත් නා. ඒකාන්තේම කාමෙන් බැහැගන්නීම අකුසලයට. දිට්ඨියත් බලවත් නම් දිට්ඨියනුත් බැහැගන්නේ අකුසලයට. ඊළඟට සීලබ්බත උපාදානියත් බලවත් නම් අර වගේ මෝඩ දැනක ඉඳලා නම් ඒ උපාදානිය සකස් වෙලා තියෙන එතනුත් බැහැගන්නේ අකුසලයට. ඊළඟට අත්වාද උපාදානියත් බලවත් නම් එහෙනම් එතනුත් බැහැගන්නේ අකුසලයටයි. කවදාවත් අත්වාදයෙන් අත්තුනෝ මතයන්ගෙන් කුසලයට බැහැගන්නේ නැහැ. අකුසලයේ තමයි වැහගන්නේ. ඒකයි මේ තුච්ච නිදි සිතේ ඇති. එහෙනම් බලන්න පින්වතුනි, ඔය උපාදාන හතර තර වුණොත්, බලවත් වුණොත් ඒකාන්තයෙන් වැහගන්නේ අකුසලයටයි. එහෙනම් ඒ උපාදාන පත්‍ය භවෝ කියන අවස්ථාව තුළ රැස් වෙන්නෙම අපුඤ්ඤාපි සංකාර. අපුඤ්ඤාපි සංකාර එහෙනම් බහුලව රැස් වෙන්නේ. එහෙනම් අන්න ඔබ දැන් දැක්කා උපාදාන පත්‍ය භවෝ කියන එකේ තේරුම. එහෙනම් එහෙනම් දැන් ඔතන යම්කිසි ආකාරයෙන් ওই උපාදාන වල යම්කිසි ලිහිල් භාවයක්, ඉහිල් භාවයක් තියෙනවා. දැන් මොකද වෙන්නේ? කාම උපාදානියත් ඊටාම දුර්වලයි.
දිට්ඨි උපාදාන දුර්වලයි. සීලබ්බත උපාදාන දුර්ව අත්තවාද උපාදාන දුර්ව. එහෙනම් අන්න කුසල පුඤ්ඤාපි සංකාරයයි වැඩින්නේ. කාමයන් කෙරෙහි දැඩි උපාදානයක් නැත්තම් ඒ සිතේ. එහෙනම් මොකද වෙන්නේ? අකුසලයෙන් නෙමෙයි කුසලයෙන්. කියන්නේ පව් වලින් නෙමෙයි පින් වලින් තමයි සැප හොයන්නේ. යහපත් වූ කාම සමාචාරය පිළිපදිනවා. කාම උපාදානයේ බලවත් නම් විසමාචාරයට යනවා. කාම උපාදානයේ දුර්වල නම් කියන්නේ කාමයන් කෙරෙහි තියෙන බැඳීම අඩු නම් අන්න බැහැ ගන්නවා කාම සමාචාරයට. දෘෂ්ටි උපාදානයේ, දික්ටි උපාදානයේ දුර්වල නම් එහෙනම් ඒ පුද්ගලයා විමර්ශන ඥාන යුක්ත කෙනෙක්. ඒ කියන්නේ තදින් වැහගෙන මේක තමයි හරි. මේ අපේ අහවල එහෙම කිව්වා, අපේ ගුරුතුමත් එහෙම කිව්වා, අපේ ලොකු හාමුදුරුවෝත් එහෙම කිව්වා, අපේ පණ්ඩිතයත් එහෙම කිව්වා, අපේ අතිපණ්ඩිතයත් එහෙම කිව්වා කියලා දැඩිව බැහැගත්තනම් දෘෂ්ටියක ඒ පුද්ගලයාගෙන් වෙන්න පුළුවන් තරමක් වෙන්නේ අකුසල්මයි. මොකද ඒ දෘෂ්ටිය නිසාම නසා ගන්න වනසා ගන්න. දැන් අපිට මේ අනුරුද්ධ මහත්තයා එහෙම කිව්වා මේ Facebook එකේ එහෙම දෘෂ්ටි වලින් නසා ගන්නව වනසා ගන්නවා කියලා මේ බෞද්ධයෝ කියන පිරිස. දැන් මොනවා හරි දහම් කාරණාවක් දැම්මොත් මොහොතකින් ඒක විකෘති කරලා දානවලු. ඒ කියන්නේ ඒ බණ කියන භික්ෂුවට පවා නිග්‍රහ කරනවා. බණ කියන භික්ෂුවගේ රූප පවා විකෘති කරනවා. මෙන්න මෙහෙම අඥාන රැළක් ඉන්නවා. ඒ කියන්නේ දික්ටි උපාදානේ තදින්ම බැහැගෙන කොහෙටද යන්නේ? කොහෙටද යන්නේ කියලා අමුතුවෙන් මං කියන්නේ නැහැ. මොකද ඒ තරම් කිලුටු, ඒ තරම් අපවිත්‍ර, ඒ තරම් නින්දිත හිතක් නම් තියෙන්නේ මිනිහේ කොහොම නිවන් දකින්ද? කවදා නිවනක්ද? මොන නිවනක්ද? ඔය ගින්දරනේ තියෙන්නේ උතන. ඔය ගින්දර තුල ඉඳලා පිච්චි පිච්චි මෙලවත් පරලවත් මහා ගින්දරක් උරුම කරගන්න. මොකද දෘෂ්ටියෙන් ඔය විදිහටම තමයි දේවදත්තට, සුනක්කත්තට, කෝකාලිකට දෘෂ්ටි තිබුණේ. චබ්බග්ගිය වජ්ජපුත්තකලට දෘෂ්ටි තිබුණේ. දෘෂ්ටි දෘෂ්ටි ඔක්කොම දෘෂ්ටි. එක එක හදාගත්ත දෘෂ්ටි. සහ අත්තවාද ඔය දෙකම තිබුණා. ඒ සමකෝ උනේ නතරුනේ පදුම අවිචයාදී නිර්වල. එමෙතනම් දෘෂ්ටි තියන් ඉන්න. ප්‍රඥාවන්තයන් නම් දෘෂ්ටි බැහැර කරන්. කිසිවක අයිතියක් නැති සංසාරයක කුමක් උදෙසාද ඔබ ආධුවේද කරන්නේ? මම මේ නැවත නැවතත් මේ කාරණාව කියන්නේ ඇයි? සම්බුද්ධ ශාසනයේ ඔසවන්න දෙන්නේ නැත්තේ බෞද්ධ සම්මත පිරිසමයි. අපි අසරණර මුස්ලිම් මිනිසයන්ට තලන්නේ යන. දෙමළ මිනිසයන්ට තලන්නේ යන. ජිහාඩ්ලට බයිනෝ. ISIS ගරිල්ලන්ට බයිනෝ. රටේ නැති ලෝකෙ ඉන්නා වූ මිනිසයන්ට දොස් නගනග යනවා. නමුත් ඇත්ත කතාව නම් සම්බුද්ධ ශාසනය නැගිනවට විරුද්ධ වෙන්නෙම විරුද්ධවාදීකම් කරන්නෙම මේ බෞද්ධයයි සම්මත පිරිස. මේ කියන්නේ යහපත් වූ ශ්‍රේෂ්ඨ වූ උසස් වූ ඥාන ඇති බෞද්ධ ගැන නෙමෙයි. අඥාන නාම මාත්‍රික බෞද්ධ ටිකකුත් ඉන්නවා. නමට විතරයි බෞද්ධ. නම විතරයි බෞද්ධ. වැඩ අබෞද්ධ. එහෙම අය. ඒ නිසා පින්වතුනි මේ හිස් හිස් තමන්ගේ හිස් බව තේරුම් ගන්න. තමන් ගොතන ඉන්නේ කියලා තේරුම් ගන්න. ඥානවන්තයෙක් වෙන්න. සැප විඳින්න අවශ්‍ය නම් බුදු පියාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කරගන්න. පැත්තකට ওই මතවාදික විසිකලා දාලා. මොකක්ද අවසාන ලැබෙන්නේ? එහෙනම් ඔන්න ඔය විදිහට කාම උපාදානයේ දුර්වල නම්, කාම උපාදානයේ හීන නම්, දික්ඛ උපාදාන හීන නම්, ඊළඟට සීලබ්බත උපාදාන හීන නම්, ඊළඟ මොකද වෙන්නේ? අත්තවාද උපාදාන හීන නම් අන්‍යාගේ පුඤ්ඤාපි සංකාර වැඩි වීමේ සම්භාවිතාව වැඩි. එහෙනම් අන්‍යතර වැඩි වෙන පුඤ්ඤාපි සංකා. සා ආනිජාපි සංකා. දැන් අපිට පැහැදිලි ඇති. එහෙනම් අන්න අර උපාදානයන්ගේ ස්වභාවය නිසා. නැවතත් ඒක සීකලොත් කාම උපාදාන, දික්ඛ උපාදාන, සීලබ්බත උපාදාන අත්තවාද උපාදාන කියන මෙන්න මේ උපාදාන හතරේ ස්වභාවය මතයි උපාදාන පත්‍ය භවෝ කියලා රැස් වෙන කර්මයේ ස්වභාවය තීරණය වෙයි. රැස් වෙන්නේ පුඤ්ඤාපි සංකාරයක්ද? අපුඤ්ඤාපි සංකාරයක්ද? ආනිඤ්ඤාපි සංකාරයක්ද කියන එක තීරණය වෙන්නේ අන්නර උපාදාන හතරේ ස්වභාවය මත.